नियमित धर्मानुशासन कोलम प्रदेश शासन विशेष महासेवया अति पूजनीय राजकीय पंडित त्रिपिटकाचार्य सिंह विश्वकोशीय सहकार कर्तृवर महंस्य हेटेट कटोदरण उसगोड धम्मगार स्वामींद्रियान महंस्य उन्हांस्य पिलिगे नियम हेटियट कौर साधु कार्य पिन्नतुन अद धर्मानुशासनावे दायकत्व कटोदरण जयरत्न गुणशेखर महात्मान प्रधान ए पौले पिन्नाथ पिरीस एतन बरापुर पर्लो जीवित रेकुतुन ए ज्ञाति वरियकट पुण्यानुमोदनावन सिद्ध करानट एतन गे बलापुर ए प्रार्थनावत इष्ट सिद्ध वित्वाकिन प्रार्थना वेतिव पिन्नात हेम दिनाम मेतन पटन धर्मानुशासनाव श्रवणे करांट सोदानन वन्न बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयं ते बुद्धं शरणं गच्छामि द्वितीयंते धम्मं शरणं गच्छामि द्वितीयंते संघं शरणं गच्छामि तृतीयंते बुद्धं शरणं गच्छामि तृतीयंते धम्मं शरणं गच्छामि तृतीयंते संघं शरणं गच्छामि पाणातिपाता वीरमणी सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरामेरय मद्यपमादट्टाना वेरमणि सिक्खापदं समादयामि सिसरनेन संधिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्पमादेन संपादेत समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं भजन्ता
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සම්බ පාපංස අකරණං කුසලස්ස උපසම්පදාං සචින්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනන්ති රස්සන්දෙනිය පුෂ්පාරාම විහාරාධිපති ගරු කටයුතු අපේ සහෝදර අහංගම සිරිසුමන ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරවාසී සහෝදර මහා සංඝරත්නයෙන් අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්තුනි මේ විහාරස්ථානයේහි වාර්ෂිකව සිද කරන කඨින පින්කම නිමිති කරගෙනත් ඒ වගේම මේට වසරකට කලින් අපවත් වීවදාල අති ගෞරවනීය සීලරතන ලොකු හාමුදුරන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමක් කියන අරමුණු ඇතුවයි මේ පින්කම මෙත්තං සංවිධානය කළ තියෙන්නේ. එහිදී අද දින මේ ධර්ම දේශනාවේ දායකත්වය උසුලනවා ජයරත්න ගුණසේකර මහත්මා ඉතාම වැදගත් අරමුණක් නිමිති කරගෙන ඒ මහත්මිය වාසය කරන ඒ භූමියෙහි මීට කලකට ඉහත වාසය කළ ඒ හිමිකරුවන් සිහිපත් කරලා ඒ අත්තන්ට පින් අනුමෝදන් කිරීමේ ඉතාම සත්පුරුෂ කුසවේදී පින්කමත් මේ අවස්ථාවේදී එතුමා සිදු කරනවා. ඒකත් අපි ඉතාම අගය කොට සලකමින් ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ බණ කියලා කියන්නේ කුමක්ද කියලා අපි තේරුම් ගන්නට ඕන. බුදුබණ කියලා කියන්නේ පින්නතුනේ සමහරත්තන්ට හිතෙනවා මේක බාහිර ලෝකයක තියෙන වෙනම දෙයක් කියලා. නමුත් පින්නතුනේ ධර්මයේ පැහැදිලිම සඳහන් වෙනවා ධර්මයේ කියන එක හරියට කණ්ණාඩියක් වගේ කියලා. ධම්මා දාස කියලා සංකල්පයක් ධර්මයේ විස්තර වෙනවා. එතකොට ධර්මය ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ඒ කණ්ණාඩිය වැඩිදුරටත් විකසිත කර ගැනීමක් හැටියටයි සඳහන් වන්නේ. එතකොට කණ්ණාඩියෙන් කෙරෙන්නේ පින්නතුනි අපේ ශරීරය පිළිබඳව අපිට අවබෝධයක් ලබා දෙන එක. දැන් අපේ මූණ කවදාවත් අපිට පියවැසෙන් බලන්න බෑ. අපි කොච්චර මිනිසා දිනුව කියලා හිතාගත්තත් අපේ මූණ බලන්නේ අපි කණ්ණාඩියකින්. ඒ කණ්ණාඩියේ තියෙන ඡායාවෙන් තමයි අපි කවුද කියලා හඳුනගෙන තියෙන්නේ. එහෙම නොමෙතිනම් අපේ පින්තූරයක් ඔහැර තිබ්බත් අපි අපිව හඳුනන්නේ නැහැ. අර කණ්ණාඩියෙන් දැකපු සේයාව තමයි අපි අපව හඳුනාගෙන තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් පින්නතුනි කණ්ණාඩියක් වගේ. කණ්ණාඩියක් කියලා කිව්වේ ඒකෙන් බලනකොට අපේ ජීවිතය ගැන පේනවා. පේන්නේ සාමාන්‍යයෙන් අපේ භෞතික ශරීරය විතරක් නෙවෙයි. අපේ සමස්ත ජීවිතයම පේන්න ගන්නවා. සාමාන්‍යයෙන් අපිට ජීවිතය ගැන අවබෝධයක් තියෙන්නේ උපතේ පටන් මරණය දක්වා කියන මේ කාල පරිච්ඡේදය පිළිබඳව විතරයි. අපිට බැහැර තවත් ලෝකයක් තියෙනවා. ඒ වගේම අපිත් එක්ක එකට හිටිය ඥාතීන් මිය ගිහිල්ලා ජීවත් වෙන තවත් ලෝකයක් තියෙනවා. එයාගේ ජීවිතවලට අත්වන ඉරණමක් තියෙනවා. ඒ වගේම අපි මේ ලෝකෙ ඉපදෙන්න කලින් ඉපදෙච්ච ස්ථාන තියෙනවා. මිය ගියාට පස්සේ නැවත ඉපදෙන ස්ථාන තියෙනවා. මෙන්න මේ ගැන වඩාත්ම ගැඹුරින් අපට අවබෝධයක් ලැබෙනවා අපි ධර්මය අහන්න අහන්න. බුදුබණ අහන්න අහන්න මේ අවබෝධය අපට ලැබෙනවා. එතකොට පින්නතුනි මේ අවබෝධය ලැබුණට පස්සේ අපි මොකද්ද වෙන්නේ? අපේ වෙනසක් වෙන්නට ඕන. වෙනද අපි පොඩි පොඩි දේවල්ට ඉක්මන් වෙලා කලබල වෙලා කේන්ති ගත්තට ධර්මය දන්නේ නැත්නම් එහෙම කරන්නේ නැහැ. ඒ වගේම වෙනද අපි පොඩි පොඩි දේවල්ට හුඟක් ආස කරාට ධර්මඥානය ලැබෙනවත් එක මේ ආසාවන් ටිකෙන් ටික අඩු වෙන්නට ඕන.
අපේ මේ අතර ඇති හුඟක් කල්ලින්නම් බණහන පින්නතුන්. නමුත් පින්නතුන් අපේ හුඟක් බණ ඇහුවත් සමහර විට අපේ චර්යාවන්වල වෙනසක් සිදු වෙලා නැහැ. ඇතැම් විට මීට වසර ගානකට කලින් තිමිච්ච ලෝභ කණ්ඩික එහෙමම හිතේ තාම තියෙනවා. ඒ වගේම කට්ටියත් එක්ක තිමිච්ච අමනාප කණ්ඩිකත් එහෙමම තියෙනවා. ඇතැම් විට යමනාපකම් පිළිබඳව තියෙන ලයිස්තුවේ කට්ටිය වැඩි වෙලා දැන්. පින්නතුනි අපි බණ අහන්නට අහන්නට ඒ අමනාප ලයිස්තුවේ පිරිස අඩු වෙන්නට ඕන. ඒ වගේම අපි ආස කරන දේවල් වල ලයිස්තුව ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. අනිත් අය පිළිබඳව තියෙන අමනාපකම් හිතරදීම් ඒව ටිකෙන් ටික අපි අඩු වෙන්නට ඕන. එහෙම අඩු වෙලා තියෙනවා නම් Taman සතුටටපත් වෙන්න ධර්මයේ Tamanට යම් කිසි දෙයක් ලැබිලා අය කියලා. එහෙම නැත්නම් පින්නොදෙන Taman අවංකව තේරුම් අරගෙන මේ ධර්ම වේත Taman සමීප වෙන්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහන්න අහන්න පින්නතුනි අපට යහපතක් වෙන්නේ. සමහර ඇත්තන්ට හිතෙනවා මේ බණ අහනකොට යහපෝ බණ අනුව ජීවත් වෙනකොට අපිට හරි කරදරයක් කියලා. අපේ දිනදා ජීවිතවලට මේක ගැටලුවක් වෙයි කියලා සමහර ඇත්තන් හිතනවා. ඒ පින්නතුනි ධර්මයේ දන්නේ නැති කමෙන් අපට වෙන්නේ. අපි හරියට ධර්මයේ දන්නවා නම් ඒ දහම අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න මොහොතේ පටන්ම පින්නතුනි දුක් දොමනස් අඩු වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය කියලා. මේ ධර්මයේ ලක්ෂණයක් ඒක. ශෝක පරිද්දවයන් නැති වෙනවා, වැළපීම් නැති වෙනවා. දුක් දොමනස් අඩු වෙනවා මේ බණ අහන්න අහන්න. ඒ විතරක් නෙවෙයි ධර්මයේ තේරුම් ගන්න පින්නතුනි ජීවිතවල ලොකු යහපතක් වෙනවා. ඉගෙන ගන්න පොඩි දූ දරුවන් නම් හොඳට බණ අහන දැහැමි දරුවන් නම් හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. දැන් විහෙර විහාරස්ථාන ඉලෙන පොඩි හාඳුරන්ලා හුඟක් වැඩ කරනවා. නමුත් උන්වහන්සේලා හොඳට ඉගෙන ගන්නවා. සිල්පිය හොඳට පිළිහිටනවා. ඒ පින්නතුනට දැහැමි වීම ආනිසංස. ඒ නිසා කුඩා කාලේ පටන්ම දෙමාපියන්ට ගරු කරන ස්වාමීන් වහන්සේලට ගරු කරන ධර්මයේ වෙත නැඹුරු වෙච්ච හොඳ දරුවන් වන්නට ඕන අපි. එහෙම වුණු ප්‍රමාණයට Tamanට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. නිතර යාළුවොත් එක්ක අමනාප වෙනවා නම් යාළුවොත් එක්ක රණ්ඩු වෙනවා නම් පොඩි පොඩි දේවල් ඉල්ල ඉල්ල අම්මට තාත්තට කියලා අඬනවා නම් එහෙම වුණොත් අධ්‍යාපනය සාර්ථක වෙන්නේ නැහැ. එතකොට හොඳට ඉගෙන ගන්න බැරි වෙනවා. ඒ නිසා තියෙන ටිකෙන් අඩුපාඩුකම් තිබුණත් ඒව විඳ දරාගෙන මහන්සියෙන් අනිත් යාළුවනුත් එක්ක හොඳින් ඉඳගෙන හොඳට ඉගෙන ගත්තොතින් අපට අධ්‍යාපනයේ ඉහළට යන්න පුළුවන්. ඒ නිසා කුඩා දරුවනොත් යදාස හිතර ගන්නට ඕන. පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ ජීවිතයේ ප්‍රධාන කාරණයක් දේශනා කරන්නයි. ඒ තමයි පින්නතුනි ජීවිතයේ තියෙන දුක නැති කරන්නයි ධර්මයේ දේශනා කළේ. බොහෝ දෙනාට ඒ දුක දුකක්ද කියලාවත් තේරෙන්නේ නැහැ. දුකක් අපට තියෙනවා. මුලින්ම ඒ දුක පින්නතුනි අපි හඳුනා ගන්නට ඕන. ඒ දුක හඳුනාගෙන සැබෑ ලෙස මේ දුකට අපි ප්‍රතිකාරම යොදන්නට ඕන. දුක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා විතරක් නෙවෙයි. ඒකෙන් මිදීමේ මාර්ගයත් උන්වහන්සේ දේශනා කළා. ඒ වගේම පින්නතුනි අපේ ජීවිතයේ සැබෑ අනතුරක් තියෙනවා. අපි හැමදෙනාගේම ජීවිතවල ලොකු අනතුරක් තියෙනවා. අන්නේ අනතුර අපි බුද්ධිමත්ව තේරුම් ගන්නට ඕන. මොකක්ද මේ අනතුර? කෙනෙකුට හිතෙන්න පුළුවන් ජීවත් ඉන්න කාලයේදී ලෙඩ වෙනවා නම් මේක ජීවිතේ අනතුරක් කියලා. පින්නතුනි මේක ජීවිතේ ලොකු අනතුරක් නෙවෙයි. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කුඩා දරුවන් වගේ අයට නම් විභාගයක් අසමත් වෙන එක ජීවිතේ ලොකු පරාජයක් ලොකු අනතුරක් කියලා. පින්නතුනි ඒකත් ලොකු අනතුරක් නෙවෙයි ජීවිතේ. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් වයසට යන එක ජීවිතේ අනතුරක් කියලා. ඉස්සර රූපේ ලස්සනට තිබුණා, දැන් රූපය හුඟක් වෙනස් වෙලා. ඉස්සර හුඟක් වෙලාවට කණ්ණාඩිය ළඟට ගියා, දැන් වැඩිය කණ්ණාඩිය ළඟට යන්නේ නැහැ. කණ්ණාඩියත් එක්ක තමනාපයි. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ශරීරය හුඟක් වෙනස් වෙලා මේක ජීවිතේ ලොකු අනතුරක් කියලා. පින්නතුනි මේකත් ජීවිතේ ලොකු අනතුරක් නෙවෙයි, වයසට යන එක අනතුරක් නෙවෙයි. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් නොයෙක් විදිහේ ස්වාභාවික උපද්දර වෙනවා. මෑත කාලේ ඇතිවෙච්ච සුනාමි වගේ වදුරු ජීවිතේ ලොකු අනතුරක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පින්නතුනි බුදුදහමේ හැටියට සුනාමියවත් ලොකු අනතුරක් නෙවෙයි. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් ජීවිතයෙන් යම් කිසි විදියකින් තමන් හරි හම්බ කරලා තියෙන ධනෙට එක
ගේදොර ඉඩ කඩන් කිසියම් කෙනෙකුට අහිමි වෙලා යම් කිසි කෙනෙකුට මහා මඟට බහින්නට සිදු වුණොත් මේක ජීවිතේ ලොකු අනතුරක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පින්නතුනේ මේකවත් ජීවිතේ ලොකු අනතුරක් නෙවෙයි බුදුදහමට අනුව. එහෙනම් මොකද ජීවිතේ ලොකුම අනතුර? ආ මොකද අනතුර? ඊළඟට එනන් හිතේ ජීවිතේ මරණයටපත් වීම ජීවිතේ ලොකු අනතුරක් කියලා. පින්නතුනේ බුදුදහමට අනුව මරණයටපත් වීමත් ජීවිතේ ලොකු අනතුරක් නෙවෙයි. මේ යනවයි කියන එක පින්නතුනේ හරියට කිලිටි වෙච්ච වස්ත්‍රයක් අයින් කළා අලුත් වස්ත්‍රයක් දාගන්නවා වගේ වැඩක්. බුදුදහමේ හැටියට මරණයටපත් වීම ජීවිතේ ලොකු අනතුරක් හැටියට බුදුදහම සලකන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? බුදුදහම වඩාත්ම ලෝකයේ දෙස ගැඹුරින් බලන ධර්මයක්. එහෙනම් පින්නතුනි මොකද්ද ජීවිතයේ අපි අභියස තියෙන අනතුර? අපට තියෙන අනතුර තමයි පින්නතුනි මිය ගියාට පස්සේ දුගතිගාමීව ඉපදෙන්න තියෙන අවස්ථාව. මෙන්න මේකයි අපට තියෙන අනතුර. අනිත් අනතුරු ඔක්කොම පින්නතුනි වැඩි කලක් අපට අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ නැහැ. වැඩිමනොත් අවුරුදු 100කින් එක අවසන් වෙනවා. නමුත් මිය ගිහිල්ලා අපාගත වීමෙන් මේ ඇතිවන අනතුර පින්නතුනි ඇතැම් විට වසර 100 ගානක්, වසර 1000 ගානක්, ඇතැම් විට කල්ප ගානක්, ඇතැම් විට බුද්ධාන්තර කල්ප ගානක් දුක් විඳින හේතු වන ඉරණමකට අපි වැටෙන්න පුළුවන්. මෙන්න මේ අනතුරින් අපව නිදහස් කරන්නයි අපේ ශාස්ත්‍රවරයන් වහන්සේ අපමණ කැපවීමක් අරගෙන අපට මේ සදාම් මාර්ගය දේශනා කළේ. අනතුර මේකයි. මේකට පින්නතින හොඳ කතා ප්‍රවෘත්තියක් තියෙනවා. අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා විමානවස්තු කියලා ග්‍රන්ථයක්. പ്രേතවස්තු කියලා ග්‍රන්ථයක් සඳහන් වෙනවා. විමානවස්තු, പ്രേතවස්තු කියලා දෙකක් තියෙනවා. විමානවස්තුවේ සඳහන් වන්නේ පින්කම් කළ සුගතිගාමි විපදෙච්ච අය ගැන. പ്രേතවස්තුවේ සඳහන් වන්නේ අකුසල කළ දුගතිගාමි වෙල ඉපදෙන අය ගැන තියෙන විස්තර. පින්නතුනේ බුදුහාඳුරන්ගේ කාලේ එක්තරා කෙනෙක් සොරකමක් කළා, වැරදි වැඩක් කළා. එයා රජතුමාගේ දඬුවමට ලක් වුණා. රජතුමා නියම කළා මේ පුද්ගලයාව උල තියන්න. උල තියනවා කියන දඬුවම වර්තමානයේ නැහැ. නමුත් මේ පින්නතුන් අහලා තියෙනවා. උල තියනවා කියලා කියන්නේ පින්නතුනේ අත් දෙක පිටිපස්සට තියලා ගැට ගහලා ඉතාම තීනු උලක උස්සලා මෙයාගේ ශරීරයේ ඒ උල මතින් යවනවා. මේක ඉක්මනට මැරෙන්නේ නැහැ. ශනිකව මැරෙන මරණයක් නෙවෙයි මේක. ඇතැම් විට දවස් ගාණක් ඒ උල මත කෑ ගහමින් ඉඳලා දැඩි දුක් විඳලායි මරණයට පත් වෙන්නේ. නහයෙන් කටෙන් ලේ වගුරවලා, හඬල වැළපීලා මහා දුකක් විඳලා තමයි මරණයට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ පුද්ගලයා දඬුවමට ලක් වෙච්ච කෙනා අර උල මත දැන් ඉන්නවා, කෑ ගහ ගහ ඉන්නවා. ඉන්නකොට මේ සිද්ධිය දැක්කා එයාගේ මීට කලින් මිය ගිහපු ඥාතිවරයෙක්. ඒ මිය ගිහපු ඥාතිවරයා දැන් ඉන්නේ දෙවියෙක් වශයෙන් ඉන්නේ. දෙවියෙක් වශයෙන් ඉන්නේ මේ ඥාතිය මේක දැකලා මොකක්ද කළේ? මේ පුද්ගලයාගේ ළඟට ආව අහසින්ම. දැන් මේ උල මත ඉන්න කෙනා කියන්නේ කෑ ගහලා කියන අනිමාව ඉක්මනට මැරෙන්නේ නෑ නේද කිය කිය කෑ ගහන්නේ මේ. එතකොට මේ දෙවිය අහසින් ඇවිල්ලා කියනවා, ඈ ඔබ අඬන්න එපා, වැළපෙන්න එපා, තව මොහොතක් හරි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන්න, ඔබට ලොකු භාගියක් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන එක කියලා. මැරෙන්න නම් හිතන්න එපා, තව ටිකක් හරි ඉන්න, මේක ඉතාම සුගතියකයි ඔබ ඉන්නේ කිය කිය එයාට ජීවත් වෙන්න උනන්දු කරනවා. මෙන්න මේ අවස්ථාවේදී පින්නතුනේ මේ සොරාට දඬුවම නියම කරපු රජතුමා කෙසේ හෝ වෙනත් කරුණකින් ඒ ස්ථානෙට ආවා. ආපු වෙලාවේදී මේ රජතුමා දැක්ක මේ උල මත මේ තැනැත්තා මහත් වූ දුකක් විඳින්න ඉන්නවා. ඒ වගේම දැක්ක රහසින් ආපු පුද්ගලයෙක් මේ විදියට මෙයාට ජීවත් වෙන උනන්දු කරනවා. එතකොට මේ රජතුමා අහනවර පුද්ගලයාගෙන්, ඔබ මේ පුද්ගලයාත් එක්ක අමනාපෙන් ද ඉන්නේ? මේ මරණයට නියම වෙලා මේ උල මත ඉන්න කෙනාට ජීවත් වෙන්න කියලා ඔබ උනන්දු කරවන්නේ ඔයා ඔබ මේ තැනැත්තාගේ හතුරෙක්ද කියලා ඇහුවා. අමනාපගෙනද කියලා ඇහුවා. ඇයි ඔබ මෙහෙම කියන හේතුව ඇයි කියලා ඇහුවා.
පින්නතුනි මේ අවස්ථාවේදී අර දෙවියා කියනවා මට මේ පුද්ගලයාගේ ළඟ එක කියන්න බෑ අපි පොඩ්ඩක් ඈතට යන් කියලා ටිකක් ඈතට ගිහිල්ලා මේකට හේතුව කියනවා මොකද හේතුව පින්නතුනි මේ දෙවියා දැක්කා මේ උලමත ඉන්න කෙනා මිය ගිහිල්ලා දැන් මේ අවීචියේ උපදින්න යන්නේ කියලා අවීචිය උපදිනවා කියලා කියන්නේ පින්නතුනි අපමණ කාලයක් දැඩි දුක් විඳින හේතු වන ආත්ම භාවය මිනිස් ලෝකේ වගේ අවුරුදු 60ක් 70ක් නෙවෙයි ඇතැම් විට බුදුවරු 4 5 දිනා ලෝකයේ පහළ වෙනකලුත් එහි ඉන්නවා දුක් විඳිනවා මෙන්න මේ සිද්ධිය දැකලා තමයි මේ දෙවියා ඇවිල්ලා මේ පුද්ගලයාට කියන්නේ ඔබ තව මොහොතක් හරි මනුස්ස ලෝකේ ජීවත් වෙන්න කියලා ඔන්න පින්නතුනි අපට හොඳ ආදර්ශයක් මේක මනුස්ස ලෝකේ ඉන්න සමහර අය ලෙඩ දුක් හැදුනහම කරදර හැදුනහම විභාග සමත් වුනහම හිතනවා ජීවත් වෙලා වැඩක් නැහැ කියලා නේද ඒ වගේම තමන් ආදරය කරපු අය අමනාප වුනහම හිතනවා අනේ ජීවත් වෙලා වැඩක් නැහැ මේ ජීවිතයට වඩා හොඳයි ඊළඟ ආත්ම භාවයක් ගිහිල්ලා හොඳින් ඉන්න පුළුවන් ඒ කියලා පින්නතුනි බලන්න මනුස්ස ලෝකේ යම්කිසි කෙනෙක් අවුරුදු 100ක් අංග විකල වෙලා එක තැන මල මුත්‍රාදිය වගුරුවාගෙන මහත් වූ දුකක් වින්දත් පින්නතුනි මනුස්ස ලෝකේ කියන්නේ සුගතියක් ඒ නිසා හිතන්න එපා අපිට දිනදා කරදර තියෙනවා දුව දරුවන් අකීකරුයි ඇඟේ පතේ ලෙඩ දුක් තියෙනවා ඒ වගේම බලාපොරොත්තු වුණු අපේක්ෂාවන් ඉෂ්ට වුණේ නැහැ ඒ නිසා මේ ජීවිතේ වැඩක් නැහැ කියලා හිතෙන්න පුළුවන් සමහර විට කිසි විටකත් පින්නතුනි එවැනි හැඟීමක් ඇති කරගන්න එපා මනුස්ස ලෝකේ අපි කොයි මට්ටමේ හිටියත් මිනිස් ආත්ම භාවය කියන හරේ වටින ස්ථානයක් කිසියම් කෙනෙකුට පින්නතුනි මිනිස් ලෝකේ අර බලන අර උලමත හිටිය කෙනා උලමත තියෙන දඬුවම තමයි මේ ලෝකේ මං හිතන්නේ වේදනාමකාරී අවස්ථාව මං හිතන්නේ කිසිම රෝගියකින් ඒ තරම් වේදනාවක් එන්නේ නැහැ මිනිස් ලෝකේ ඒ තරම් දැඩි වේදනාවක් එන කෙනාටත් කියනවා අර දෙවියා ඇවිල්ලා ඔබ මනුස්ස ලෝකේ තව මොහොතක් හරි මේ උලමත ඉඳගෙනම තව මොහොතක් හරි ඉන්න කියලා ඒ උලේ ඉන්න එකත් වාසනාවක් කියලා මොකද ගිහිල්ලා ඒ ඉපදෙන ස්ථානේ මීට වඩා භයානකයි කියලා ඊළඟට පින්නතුන් රජතුමා මේ කාරණේ අහලා මොකද කළේ රජතුමා බොහොම සංවේගයට පත් වුණ මේ සසර ස්වභාවය ගැන සංවේගයට පත් වෙලා පින්නතුනි අර උලමත ඉන්න කෙනා එයාව බේරුවා මරණයෙන් බේරුවා යාව බේරලා යාට මොකද කළේ එයා නිදහස් කළා නිදහස ලැබු මේ කෙනා පින්නතුනි ඊළඟට මොකද්ද කළේ මෙයා සසර ස්වභාවය මෙයා තේරුම් අරගෙන යා ගිහිල්ලා මහාන වුණා පස්සේ මහාන වුණා විතරක් නෙවෙයි ආපසු කාලිනව රහතන් වහන්සේ කෙනෙක් බවටත් පත් වුණායි කියලා සඳහන් වෙනවා බලන්න පින්නතුනි ජීවිතයේ ස්වභාවය අපට හිතන්න හුඟක් පැතිමේ කාරණෙන් තියෙනවා මෙන්න මේ නිසා තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළේ පින්නතුනි ජීවිතයේ සැබෑ අනතුර මෙන්න මේකයි ඒ නිසා ජීවිතයේ දින දායලම් වෙන කරදර කම්කටොළු ජීවිතයේ මහා ලොකු ගැටලු කියලා හිතන්න එපා. ඊට වඩා වටිනා දහමක් අපි මේ ආත්ම භාවය ලබාගෙන තියෙන්නේ. අපි ලබා ගත්තව මිනිස් ආත්ම භාවය අපට ඊට වඩා හුඟක් වටිනවා. ඇතැම් විට මේ වයසට ගිහිපු අපේ මෑණිවරු පියවරු හිතෙන පියවරුන්ට හිතෙන්නට පුළුවන් අනේ දැන් මම වයසට ගිහිල්ලා නේද ඉන්නේ. අනේ මට දැන් මුකුත් කරන්න බෑ කියලා. පින්නතුනි එහෙම හිතන්න අවශ්‍ය නැහැ. ජීවිතයේ ඕනෑම වයසකදී අපට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ පින්නතුන් අහලා තේ සමහර හාමුදුරුවෝ ඉන්නවා අවුරුදු 80 මහාන වෙච්ච හාමුදුරුවෝ. 80 මහානෙල රහතන් වහන්සේලා විදියට ජීවිත ගත කළා. ඒ විතරක් නෙමෙයි බහුපුත්‍රිකා කියලා මෑණි කෙනෙක් ඉදී බුදුහමරෙන් කාලේ. මේ අම්මට දරුවෝ අවසාන කාලේ සැලකුවේ නැහැ. මේ අම්මා මොකද කළේ පින්නතුනි පසු කාලීනව ගිහිල්ලා මෙහෙණි ආරාමයක මහාන වුණා. මහන වෙච්ච මේ වයසක අම්මා රාත්‍රියේ කාලයේ පින්නතුනි දැඩි වීරියෙන් භාවනා කළා. රාත්‍රියේ නිින්දට යන හින්දා ගස්වල අතු අල්ලගෙන සක්මන් කරමින් භාවනා කළා. භාවනා කළා කළා පින්නතුනි රහත් භාවයට පත් වුණා ඒ මෙහෙණිය. පසු ඇය සඳහන් කරනවා මට දරුවෝ හිටියකින් මට ලැබුණ එකම දෙයයි ඇයට කිව්වේ බහුපුත්‍රිකා කියලා. බහුපුත්‍රිකා කියන එකේ තේරුම තමයි පින්නතුනි බොහෝ පුත්‍රයන් ඇත්තාවෝ කෙනා කියන එක. නම විතරයි සමහර දරුවෝ නිසා ලැබුණේ කියලා. සැබෑ පිළිසරණ ලැබුණේ මේ බුදුදහමෙන් කියලායි අවංකව ප්‍රකාශ කළා.
එනිසා පිනතුනි දහම කියලා කියන්නේ අපට කරදරය පිණිස හේතු වන දෙයක් නෙවෙයි අපේ ජීවිතේ ලස්සන කිරීමට හේතු වන දෙයක් ජීවිතයේ සතුට වැඩිවීමට හේතු වන දෙයක් අන්න ඒ දහම අපි ඇහුවතින් පිනතුනි සැබෑ ධර්මය නම් අපි අහන්නේ ධර්මය අහනකොට පිනතුනි ජීවිතේ දැන් අද අපි හිතනවට වඩා ජීවිතයේ ගැඹුරෙන් ජීවිතය ගැන දකින්න පුළුවන් අවබෝධයක් අපි ඇති කර ගන්නවා ඒ වගේම වර්තමානයේ අපි වටිනාය කියලා හිතාගෙන ඉන්න බොහෝ දේවල් අපට තේරෙනවා ඒව සැබෑ ලෙසම වටිනා දේවල් නෙමෙයි කියලා මේකටත් හොඳ කතා ප්‍රවෘත්තියක් බුදුහාමුදුරු වරක් දේශනා කළා මේකත් ඊටාම වැදගත් කතාවක් පින්නතුණි එක්තරා අන්ධ පුද්ගලයෙක් ඉන්නවා මේ අන්ධ කෙනාට එයාගේ යහළුව ටික එකතු වෙලා මෙයාට ඇඳුමක් අඳවනවා ඇඳුම අඳවල මෙයාට කියනවා මේ ඔබ දැන් ඇඳගත් ඇඳුම ලෝකයේ තියෙනම ලස්සනම වස්ත්‍රය කියලා මේ යාළුව ටික කරන්නේ මෙයා මුලා කිරීම මෙයාට අඳවන්නේ පින්නතුණි ඉතාම දුර්වර්ණ වෙච්ච ඉතාම අඩු මිලක් තියෙන වස්ත්‍රයක් ඉතාම දුර්වර්ණ වෙච්ච වැරහැලි වස්ත්‍රයක් තමයි මෙයාට අඳන්නේ නමුත් අන්දල කියනවා අපි ඔබට ඇන්දේවිය ලෝකේ ලස්සනම වස්ත්‍රය කියලා. මේ අන්ද කෙනාට. අන්ද කෙනා හිතනවා ඇත්ත තමයි කියලා. ඊට පස්සේ මේ තැනැත්තා මොකද කරන්නේ පින්නතුනි? අර ඇඳුමත් ඇඳගෙන මෙයා යනවා තමන්ගේ යාළුව හමු වෙන්න. යාළුව හමු වෙන්න ගිහලා යාළුවන්ට කියනවා මම මගේ ඇඳුම දෙස බලන්න මම ලෝකේ ලස්සනම වස්ත්‍රය මේ ඇඳගෙන ඉන්නේ කියලා. යාළුව මොකද කියන්නේ? යාළුවත් කියනවා ඔව් හරියට හරි. ලස්සන වස්ත්‍රය තමයි කියලා යහලුව තවත් මෙයා මුලා කරනවා. මෙහෙම මෙයා ගමින් ගමට ඇවිදිනවා. ඇවිදිනකොට පින්නතුනි මෙයාට හමු වෙනවා ඉතාම නුවණැති සත්පුරුෂ කෙනෙක්. එයාටත් මේ පුද්ගලයා කියනවා බලන්න මගේ ඇඳුම දැස මං ඇඳන් ඉන්නේ ලෝකේ ලස්සනම වස්ත්‍රය කියලා. ඒ වගේ අවස්ථාවකදී මේ නුවණැති කරුණාවන්ත කෙනා පින්නතුනි කොයි වගේ දෙයක් කරාවිද? මේ පුද්ගලයාට මේ නැත්තම් කියන්න බලන්න. පෙරදුනට කමන්නේ නැහැ. දැන් අනිත් හැම දෙනාම මෙයා මුලා කරලානේ තියෙන්නේ. නමුත් කරුණාවන්ත කෙනෙක් පුද්ගලෙක් මුලා කරන්නේ නැහැ නුවණැති කෙනෙක්. එයා මොකක් කියාවිද මෙයාට? මොකක් කරාවිද? ඈ? ආ, පෙරදුනට කමන්නේ නැහැ උත්තරයක් දෙන්න බලන්න. මොන වගේ දෙයක් කරාවිද? ඈ? උත්තර බොහෝ විට දෙකයි තියෙන්නේ. එකක් මෙයාට කියාවේ ඔබ ඇඳගෙන ඉන්නේ මේ වගේ දුර්වර්ණ වෙච්ච වස්ත්‍රයක් ඉලිටි වස්ත්‍රයක් කියලා. අනිත් එක තමයි ඒක අයින් කරලා හොඳ ඇඳුමක් මෙයාට දෙයි. මේ දෙක නේද? මේ දෙකට අමතරව උත්තර තියෙනවද? ඈ? අපිට බොහෝ විට හිතෙන්නේ පින්නතුනි මේ දෙකෙන් එකක් කරાવીએ කියලා. නමුත් පින්නතුනි මේ නුවණැති කෙනා ඒ දෙකම කරන්නේ නැහැ. මොකද කරන්නේ මෙයාට? මේ ඇස් දෙක අඳ උනාට පින්නතුනි මේ පුද්ගලයාට ඇස් දෙක සුවපත් කරන්න පුළුවන් මට්ටමේ කෙනෙක්. ඒ නිසා මේ පුද්ගලයා කියන්නේ නැහැ අර ඇඳුමේ තියන ආදීනව කියන්නේ නැහැ. ඇඳුමේ ස්වභාවය පැහැදිලි කළ දෙන්නේ නැහැ. එයා මොකද කරන්නේ මේ තැනැත්තාටින් අල්ලගෙන එක් කරගෙන යනවා හොඳ දක්ෂ ඇස් වෙද මහත්තයගේ ළඟට. ගිහිල්ලා මොකද කරන්නේ? මෙයාට ඇස් දෙකට ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර කළා කොහොම හරි පින්නතුනේ මේ පුද්ගලයාව සුවපත් කරනවා. ආලෝකය ලබා දෙනවා. ලෝකයේ දකින්නට සලස්සනවා. ඇස් දෙකේ ඒ ප්‍රකෘති ස්වභාවය ලැබුණට පස්සේ මේ තැනැත්තා මොකද්ද සිදු කරන්නේ? ආලෝකය ලැබිච්ච කෙනා මොකද ඉස්සෙල්ලාම කරන්නේ? අර ලෝකේ ලස්සනම වස්ත්‍රය දිහා බලනවා. ඇඳුම දිහා බලනවා. බැලුවට පස්සේ මොකද පේන්නේ? මෙච්චර කලක් ලෝකයේ අය තමන් මුලා කරලා හිටියයි කියලා පේනවා. ඒ නිසා මුලින්ම කරන්නේ අර වස්ත්‍රය අයින් කරන එක. අන්න ඒ වගේ පින්නතුනි අපේ ජීවිතත් අර ජීවිතය වගේම වෙනසක් නැහැ. අපේ මේ ඇස් දෙක ප්‍රකෘති තත්ත්වයේ තිබ්බත් හොඳට ආලෝකයේ තිබුණත් බොහෝ දෙනෙක් හිතන්නේ තමන්ට ලෝකේ පේනවායි කියලා. සැබෑ ලෙසම ගත්තොත් පින්නතුනි අපේ තරන්ද පුද්ගලයා වගේම තමයි. ඇයි එහෙම කියන්නේ?
එහෙම කියන්නේ පින්නතුනේ අපේ ජීවිතේ නොවටිනා දේවල් තමයි බොහෝ විට වටිනා දේවල් හැටියට හිතාගෙන ඉන්නේ. දෝ දරුවන් ටික ඥාති මිත්‍රාදීන් ගේ දොරීඩ කඩන් යාන වාහන මිල මුදල් ටික ඒ වගේම තමන්ගේ ළඟ තියෙන රත්තරන් බඩු ටික මේව තමයි ජීවිතේ වටිනාම දේ කියලා අපි හිතන් ඉන්නේ. මේවත් වටිනවා තමයි. නමුත් පින්නතුනේ අපට ධර්ම අවබෝධය ලැබුණට පස්සේ අපට හිතෙනවා මේව අපි හිතන් ඉන්න තරම් වටිනා දේවල් නෙවෙයි කියලා. ඒ වගේම මේ දේවල් නිසා අපි විඳින දුකත් අපට පේන ගන්නවා. දැන් අපි කියමු යම්කිසි කෙනෙකුට හම්බුණා ඉතාම වටිනා රත්තරන් කැල්ලක්. ලැබුණට පස්සේ දැන් මේ බණහන කෙනෙකුට කියලා කියමු බණහද්දි හම්බුණා. වටිනා රන් ආභරණයක් හම්බුණා. හම්බුණාම මොකද අපි කරන්නේ? ඉතාම සංගවාගෙන නොපෙනෙන විදිහට මේක ගෙදර අරන් යනවා. ගෙදර අරන් ගිහිල්ලා වටපිට හොඳට සෝදිසි කළා. නොපෙනෙන වෙලාවක කාටවත් මේක කොහෙද තියෙනවා. ඊට පස්සේ නිතරම මේ දෙස බලාගෙන ඉනවා. රැහැට නිදි මරාගෙන මේක ආරක්ෂා කරනවා. ඒ වගේම මේක ගෙනියන කවුරු හරි හොරෙක් ආවොත් හොරාට බනිනවා, හොරාට ගහනවා. ඒ විතරක් නෙවෙයි, ඇතැම් විට හොරාගේ ජීවිතය වුණත් නැති කරන්න අපි පෙළඹෙනවා. අර දේ සඳහා තියෙන ආසාව නිසා. මෙහෙම අපි මේක ආරක්ෂා කරගෙන ඉන්න අවස්ථාවේදී කිසියම් වෙලාවක පින්නතුනේ හරියටම ඔප්පු නොවතින් මෙතෙක් කල් තමන් මේ ආරක්ෂා කරගෙන තියෙන සිටිය මේ රන් ආභරණය නියම රත්තරන් නෙවෙයි කියලා දැනගත්තොත් මොකද වෙන්නේ? මේ යකඩ කෑල්ලක් ඔබ දමපු කෑල්ලක් මෙච්චර කල් ආරක්ෂා කරගෙන හිටියේ කියලා හරියට කවුරු හරි ඔප්පු කරවතින් මොකද තමන්ට ඇති වෙන්නේ? ඈ? ඔව්, දුකක් ඇති වෙනවා. දුක ඇති වෙනව විතරක් නෙවෙයි, ඊට වඩා වෙනසක් ඇති වෙනවා. අර දුක් ගොඩ නිසා ඇති වෙච්ච දුක ඊට පස්සේ ඇති වෙනවද? ඊට පස්සේ අරක කවුරු හරි හොරගම් කරන්න ආවම ගහනවද? බනිනවද? ඊට පස්සේ නිදි මරාගෙන අර ආරක්ෂා කරනවද? පින්නතුනේ අර දුක් ටික ඔක්කොම නැති වෙනවා. මෙන්න මේකයි පින්නතුනේ අපට දහමෙන් ලබා දෙන අවබෝධය. එතකොට අපි දැනට වටිනාය කියලා හිතාගෙන ඉන්න දේවල් සැබෑ ලෙසම මේ වටිනා දේවල් නොවේ කියලා අපට ධර්මඥානය තුළින් අවබෝධය ලැබුණොත් අපි පින්නතුනේ දුව දරුවන් නිසා මෙච්චර දුක් වෙන්නේ නැහැ. දුව දරුවන් විභාග අසමත් වුණාම මෙච්චර අඬන්නේ වැළපෙන්නේ නැහැ. දුව දරුවන් අකීකරු වෙනකොට අපි දුක් වෙන්නේ නැහැ. අපේ ශරීරයේ වයසට යනකොට රූපේ වෙනස් වෙනකොට සංවේගයටපත් වෙන්නේ නැහැ. මේ දුක් ටික පින්නතුනේ ඔක්කොම නැති වෙනවා. ඒතර මහා දුක් සමුදායක් අපි මේ කර්මත තියාගෙන ඉන්නේ ඇයි? මේ අවබෝධය අපට නැති නිසා. ඒකෙන් කියන්නේ නැහැ දරුවට ඔක්කොම අයින් කරලා තමන් වෙන තැනකට යනවා කියලා. ආරණ්‍යකට යනවා කියලා. දරුවන්ට ඒ කරන යුතුකම් ටික කරනවා. ස්වාමි පුරුෂයන්ට භාර්යාවන්ට ඒ යුතුකම කරනවා. කරන අතරේදී පින්නතුනේ අර තියෙන දැඩි ආසාව ඇල්ම තමන් අඩු කරගන්නවා. යුතුකම් සඳහා විතරයි මේ තමන්ගේ උත්සාහය කරන්නේ. ඒ තුලින් ලොකු බලාපොරොත්තු ඇති කරගන්නේ නැහැ. ඒව වෙනස් වෙනකොට, ඒව තමන් ප්‍රිය කරන විදියට නොපවතිනකොට, ඒ ඇති වෙන ස්වභාවයෙන් තමන්ට ඇති වෙන සම්පූර්ණම දුක නැති වෙනවා. පින්නතුනේ බුදුහාඳුරන්ගේ දහම කියන්නේ මේ වගේ දෙයක්. මෙන්න මේ අවබෝධය ලබා දෙන්නයි දහම දේශනා කළ තියෙන්නේ. ඒ නිසා මේ අවබෝධය අපට ලැබෙනත් එක්කම පින්නතුනේ අර අපි වෙන දාසහ කරපු දේවල්ට ආසා කරන්නේ නැහැ. ආසාව නිසා ඇති වෙච්ච හිතමනාපකම් පුද්ගලයන් එකතිමිච්ච වාද ભેද අනිත් පුද්ගලයන් අපසන්තකව දේවල් අරගෙන යද්දී සොරකම් කරද්දී ඇති වෙච්ච හිතමනාපකම් ඔක්කොම නැති වෙනවා. දැන් බලන්න රං කැබැල්ල කිසියම් අවස්ථාවක රං තමන් වටිනායි කියලා හිතාගෙන ඉන්න කාලේදී හොරකම් කරන කෙනෙක් ආවනම් ඒ හොරාගෙන තමන් පස්සේ කාලේ අමනාපෙන් හිටියනම් අර වටිනාකම ලැබුණට අර වටිනාකම දැනගත්තට පස්සේ මේ රං කැබැල්ල සැබැලෙසම වටිනා දෙයක් නොවේ කියලා දැනගත්තට පස්සේ අර පුද්ගලයාත් එක්ක අපි දිගටම අමනාපකම තියාගන්නවද? ඊට පස්සේ අපි අමනාප වෙන්නේ නැහැ. එයා ඇතමිට කතා කරලා දෙනවා එයාට. මේක අරන් යන්න කියලා. මෙන්න මේ වගේ පින්නතුනි දහම කියලා කියන්නේ දුක ගැන දේශනා කරලා තියෙනවා. ඒ දුකට හේතුව දේශනා කරලා තියෙනවා. එනිසා අපි සැබෑලෙසම ධර්මය අහුවනම් පින්නතුනි අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන
මේ ඉන්ද්‍රියන් වලින් බාහිරින් තමන් වෙත එන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ අරමුණු පිළිබඳව තියෙන ආසාව අඩු කර ගන්නවා ඒ ආසාව අඩු වෙන්න තියෙන තුනේ අනිත් පැත්තේ මොකද වෙන්නේ දුක අඩු වෙනවා ආසාව එක පැත්තකින් අඩු වෙනවා කියන්නේ අනිත් පැත්තෙන් දුක අඩු වෙනවා එක පැත්තකින් ආසාව වැඩි වෙනවා කියලා කියන්නේ අනිත් පැත්තේ මොකද වෙන්නේ ඔව් දුක් වැඩි වෙනවා මෙන්න මේ අවබෝධයයි පිනුතින අපට ලබා දීලා තියෙන ධහමෙන් ඒ නිසා මේ අවබෝධය කරා යන ධහම දේශනා කරමින් තමයි අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ පුරා අවුරුදු 45ක් ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරමින් ඇතැම් විට ඉතාම දුෂ්කර ප්‍රදේශවලට වැඩම කරමින් මිනිසුන්ට මේ ධහම දේශනා කළේ උන්වහන්සේ ධහම දේශනා කිරීමෙන් අපෙන් කිසිම දෙයක් අපේක්ෂා කළේ නැහැ උන්වහන්සේ අපේක්ෂා කළ එකම දේ තමයි මේ අපාගත වෙන්නට ඉන සත්‍යයන් අපාගත සත්‍යයන් මුදවන්නටත් ඒ වගේම එහෙම සුගතියට පත් කරපු සත්‍යයන් නිර්වාණගාමි මාර්ගයේ වෙත පෙළඹවීමත් ඒ සඳහා උනන්දු කරවීමත් සඳහායි උන්වහන්සේ ධර්ම දේශනා කළේ ඒ විදිහට දේශනා කරපු ධර්මය අතුරෙන් පිනතුණි ඉතාම වැදගත් ගාථාවක් තමයි මාද මාත්‍රකාවසෙන් තෝරාගත්තේ බොහෝ දිනකට හොඳට හුරු පුරුදු ගාථාවක් මා ගාථාව සඳහන් කරදී මේ කුඩා දරුවන් සමහර අයක සජ්ජහනා කළා. සබ්බ පාපස් අකරණං කුසලස්ස උපසම්බදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. අපේ ගැමි පින්නතුන්ට බොහෝ දෙනාට මේක පාඩම්. ඇයි පාඩම් වෙන හේතුව? වැඩිහිටියට හුඟක්ම මේක මතකේ තියෙනවා. ඇයි මතකේ තියෙන හේතුව? नितर किएन गाथावक नितर किएन गाथावक नितर हेन गाथावक इसरना ऐ हेम क्यूवे अपे गुवान्युदुली आवसांग वेनकोट रात्रिये गुवान्युदुली निमाड पात वेनकोट आवसांग करने कोहमद ओ मेन में गाथावक कियला अपे रटेन संभावनीयम गायकीय तमाई මිහිරි සංගීතයක් එක මේ ගාථාව කියනවා මොකද ඉස්සර අපට ගුවන්විදුලි 1යි 2යි නැතිබේ නේද අපි ඒක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අවසන් වෙනකම් අහනවා ජාතික ගීයත් අහලා තමයි නිදිය ගන්නෙ රූපවාහිනී තිබෙන්නේ නැහැනේ මුල්ම කාලේ ඒ නිසා අපි බොහෝ දෙනාට මේක මතකයි නමුත් වර්තමානයේ මේක අපට ඇහෙනවා අඩුයි පින්නතුනි මේක තමයි බුදුදහමක් ඇති වෙලා තියෙන ගාථාව සමස්ත බුද්ධ වචනයම මෙන්න මේ ගාථාව තුල අන්තර්ගත වෙලා තියෙනවා. අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මයේ මේ ගාථාව තුල අන්තර්ගත වෙනවා. පළවෙනි අනුශාසනාව තමයි පින්තුනේ සබ්බ පාපසකරණං අයහපතින් මිදෙන්න කියන එක. බුදුහාමුදුරන්ගේ අනුශාසනාවේ මෙහි සඳහන් වන්නේ මුල්ම අනුශාසනාව මොකද්ද? අකුසලෙන් මිදෙන්න. අයහපතින් මිදෙන්න. වැරදි වැඩවලින් අයින් වෙන්න. දැන් කුඩා කාලේ නම් අපි දන්නවා කුඩා දූ දරුවෝ හුඟා අපිට වැරදි කරන්නේ නැහැ. හොඳට දැහැමිව ජීවත් වෙනකොට කුඩා කාලේ හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. හොඳට මතක ශක්තියක් ඇති වෙනවා. අර අයහපතින් මිදීමේ ආනිසංස. ඒ වගේමයි පින්නතුනේ අයහපතින් මිදෙන්න කියලා මුලින්ම අනුශාසන කරේ ඇයි පින්නතුනේ මේ අකුසලිය තමයි අපේ ජීවිතය අඳුර කරන්නේ. අපේ ජීවිතයේ තියෙන ලස්සනකම නැති කරන්නේ මේකයි. දැන් බලන්න අපි හිත හොඳට ලස්සනට තියෙන අවස්ථාවේදී අපි කවුරු හරි කමනාපු නැහැ කියමු. බලන්නේ අමනාප වෙච්ච මොහොතේ පටන්ම අර හිතේ තියෙන ලස්සනකම නැති වෙනවා. ඒ නිසා අපි වෙනතුනේ ප්‍රාණඝාතයේ සොරකම් කිරීම ආදී මේ අකුසල් වලින් හැකිතාක් දුර වෙන්න. දුර වෙච්ච ප්‍රමාණයට Tamanට කුඩා දරුවෙක් නම් හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ වගේම රැකී රක්ෂා කරන කෙනෙක් නම් Tamanගේ රැකියාවෙන් ඉහළටම Tamanට යන්න පුළුවන්. සමාජගත ජීවිතයක් ගත කරන කෙනාට සමාජ අනිත්‍යයේ ගෞරවය හිමි වෙනවා ප්‍රශංසාව හිමි වෙනවා හැම තැනදීම පිනුතුනේ මේ අකුසලයෙන් මිදීමේ ආනිසංස තමයි දැක ගන්න පුළුවන් ඒ වගේමයි පිනුතුනේ සමහරට අපි ජීවිතය අපල කාලයක් කියලා කියනවා ඇතැම් විට සමහර අය ජීවිතේ හුඟක් කරදර එනකොට සමහරට හඳහන් වේලපත් කඩේ හැම විශ්වාස කරන අය ඇතැම් විට ඒක බලනවා නේද අපලයක්ක් තියෙද කියලා පින්නතුනේ අපලයක් කියලා කියන්නේ මොකටද?
අපල කියලා කියන අපි කරපු අකුසල දහම් විපාක දෙන කාලය. ඒ නිසා පින්නතුනි අපට හැගෙතාක් අකුසලෙන් මිදෙන්න පුළුවන් නම් අයහපතින් මිදෙන්න පුළුවන් නම් අමුතුයෙන් පින්නතුනි අපල කාලය කියලා එකක් එන්නේ නැහැ. හැබැයි අපල කාලේ උස්සන්න උනාට පස්සේ කුසල කරන්න පටන් ගත්තට නම් හරියන්නේ නැහැ. කල් තියා ඉඳගෙන නිතර තමන්ගේ ගෙදර හොඳ වැඩසටහනක් තියෙන්න ඕන. උදෑසන අවදි වුණාම මල් ටිකක් බුදුහාමරණ පූජා කරන එක, උදෑසන ආහාර පාන ආදී සූදානම් කරා නම් සුළුවෙන් හරි බුදුහාමරණ බුද්ධ පූජාව තියෙන එක, හවසට සෙත් පිළිත් එක අහන එක, දරුණුත් එක්ක විනාඩි 5ක් හරි බුද්ධ වන්දනාව කරන එක, මේ වගේ දේවල් කරනවා නම් පින්නතුනේ තමන්ගේ අකුසලෙන් තමන් මිදුණා වෙනවා. මෙහෙම ඉන්නාට ජීවිත අපලයක් කියලා අමුතුවෙන් කාලයක් එන්නේ නැහැ. එනිසා අයහපත කියලා කියන්නේ අකුසලයේ කියන්නේ පින්නතුනේ අපේ ජීවිතේ ලස්සනකම නැති කරන දේවල්. ඒ නිසා තමන් අවංකව තේරුම් අරගෙන හැකිතා කියවගෙන අත් මිදෙන්න. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා අජාසත්ත්‍ය කියලා රජතුමෙක්. මේ පින්නතුන් අහලා තියෙනවා. මේ රජතුමා මුල් කාලයේදී අයහපත් මිත්‍රයන්ගේ ආශ්‍රයයෙන් හින්දා මෙයා ලොකු වරදක් මෙයා ගැතින් සිදු වුණා. ආනන්තාරය කර්මයක් මෙයා කළා. පස්සේ කාලේ කොහොම හරි බුදුහාඳුරු මුණ ගැහිලා උන්වහන්සේගෙන් දහම අහලා මෙයා දැහැමි කෙනෙක් බවට පත් වුණා. මෙහෙම නාස්තාවේදී වරක් පින්නතුනි ගියා මෙයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ගිහිල්ලා මෙයාට විශේෂ දේශනාවක් උන්වහන්සේ කළා. ඒ දේශනාවට කියනවා සාමාන්‍ය ඵල සූත්‍රය කියලා. මේ සූත්‍රය හොඳින් අහගෙන හිටිය රජතුමා අවසානයේදී තාම ප්‍රසාදයට පත් වෙලා උන්වහන්සේට නමස්කාර කළේ තින් ඉක්මලා ගියා. මේ අවස්ථාවේදී පින්නතුනි ඒ සමීපෙ හිටිය ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, ආනන්ද මේ අජාසත් කියලා කියන්නේ ඉතාම කුසල කරලා ඉපදිච්ච කෙනෙක්. අද මේ ධර්ම දේශනාව අහලා මේ ධර්ම දේශනාව අවසානයේදී මෙයාට සෝවාන් වෙන අවස්ථාව තිබ්බා. ඒ තරම් භාග්‍ය සම්පන්න කෙනෙක් මෙයා. නමුත් අද මෙයාට මේ අවස්ථාව ගිලිහිලා ගියා කියලා. මේ අවස්ථාව උට අද අහිමි වුණා කියලා. ඇයි පින්නතුනි අහිමි වුණේ? ඔහු කරපු අර ආනන්තාරය කර්ම හේතුවෙන් බිම්බිසාර රජතුමා මෙයා ඝාතනය කළා. අන්න ඒ අකුසලේ නිසා මෙයාට යහපතට එන්න තිබිච්ච අවස්ථාව මගහැරිලා ගියා. මෙන්න මේ වගේ පින්නතුනි අපි අයහපතින් මිදෙන්න ඕනේ මෙන්න මේ නිසා. අපට ඇතැම් විට හොඳ සත්පුරුෂයන් මුණ අපට මුණ ගැහෙන සත්‍ය මගහැරිලා යන්නේ අපේ තියෙන අඩුපාඩුකම් හින්දා. අපේ තියෙන අඩුපාඩුකම් ටිකෙන් අපි මිදෙනවත් එක්කම අපට මුණ ගැහෙන හොඳ සත්පුරුෂය. ඒ නිසා අපි හැකිතා අයහපතින් මිදෙන්නට ඕනේ. ඒක තමයි ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලාගේ මුල් මනුසාසනාව. දරුවන් පිළිබඳව දෙමව්පියන් විසින් දරුවන්ට කරන යුතුකම් වලින් පළවෙනි යුතුකම තමයි දරුවන් අයහපතින් මිදවීම. මේක ධර්මයේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. කුඩා කාලේ පටන්ම දූ දරුවන් අයහපතින් මුදවන්නට ඕන. ඒ විතරක් නෙමෙයි කුසල සූප සම්පදා කුසල කරන්නට ඕන. දාන සීල භාවනා ආදී පින් දාම නිතරම කරන්නට ඕන ජීවිතේ. මේකත් පින්නතුනේ අවශ්‍ය වෙනවා. මොකද සමහර ඇත්තන් කියනවා අපි කාටවත් හානියක් කරන්නේ නැහැ, අපි ප්‍රාණඝාත ආදිය කරන්නේ නැහැ. ඒ නිසා අපි අමුතුවෙන් පින්කම් කරන්න ඕනේ නැහැ, අමුතුවෙන් අපි පන්සල් යන්න ඕනේ නැහැ කියලා සමහර අය හිතන් ඉන්නවා. පින්නතුනේ ආකල්පය නිවැරදි නැහැ. අපි අකුසලෙන් වැළකෙලින්න එක හොඳයි. නමුත් පින්නතුනේ අනිත් පැත්තෙන් අපි පින්කම් කරන්න ඕන. ඇයි ඒකට හේතුව? අපි මේ මිනිසාත්ම භාවයේ ගත කරනවා කියලා කියන්නේ අතීතයේ කළා වූ මහත් වූ පුණ්‍ය කර්මයක විපාකයේ භුක්ති විඳින අවස්ථාව. මේක හරියට පින්නතුනි ලොකු ධනයක් උපයාගෙන කිසියම් විදියක අපි ලොකු හෝටලයක ගිහිල්ලා කාලය ගත කරනවා වගේ. එතකොට ඒ ස්ථානයේ අපි ගත කරනකොට අපිට එතෙන්ට මිල ගෙවන්න වෙනවා. මිල ගෙවනකොට තමන් උපයාගෙන තියෙන වස්තුව ටිකෙන් ටික අඩු වෙනවා. මිනිසාත්ම භාවයක් කියන්නේ ඒ වගේ දෙයක්. අප අතීතයේ කරපු කුසල කර්මයක විපාක විඳින අවස්ථාව. ඒ නිසා දිනපතා මේ කර්මය ශේ වෙනවා. අපේ මේ කුසලිය අපට අපෙන් ගෙවිලා යනවා. ඒ ගෙවෙනවත් එක්කම පින්නතුන් නිතර දාන සීල භාවනා දෙපින් දහම් කරගන්නට ඕන. ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි කොහොමද දන් දෙන්නේ මෙච්චර මේ අමාරු කාලෙක කියලා. පින්නතුනේ දානය කිව්වහම මේ හාමුදුරනේ දෙන දානේ විතරක් නෙවෙයි
අපට නිවසේ ඉඳගෙනම දන් දෙන අවස්ථාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි දාණයට වඩා සීලය තමයි වටින්නේ අපට සිල්වත් ජීවිත ගත කරන්න කීයක් අපි දන් වෙන්නේ. ඊටත් වඩා අනිසංසදායේ භාවනාව භාවනාව කරන්න අපට කොහෙත්ම සල්ලි විඳන් වෙන්නේ නැහැ. අපේ හිත ඒ සඳහා යොමු කිරීම විතරයි අපට කරන්න පුළුවන් අවශ්‍යතාවය තියෙන්නේ. එනිසා පින්තුනි නිතර කුසලයට යොමු වෙලා ඉන්න. මහා මඟ ගමන් කරනකොට නිතර මෛත්‍රී සහගතව ගමන් කරන්න. සියලු සත්ත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ආදී ප්‍රාර්ථනාවෙන්. නිතර බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරන්න. උදෑසනට ගුවන් ඉදිරිය යන ධර්මදේශන අහන්න, ධම්මචින්තන අහන්න. මේව පින්කම්. හැමදාම උදෑසන බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න, මල් ටිකක් පූජා කරන්න. ඒ වගේම තමන්ගේ නිවෙස සමීපයේ යම් කිසි නිවෙසක දානයක් සිදු වෙනවා නම් යම් කිසි කෙනෙකුට පුළුවන් ඒ දාණයට සම්බන්ධ වෙන්න. දැන් අපේ ඉස්සර ගම්මල තිමිච්ච ලක්ෂණයක් තමයි දානෙ ගෙදරක් තියෙනකොට ඒ සමීපේ ඉන්න අය යනවා දානෙ ගෙදරට. ඇයි දානෙ ගෙදරට යන්නේ? ඒ දාණයට සම්බන්ධ වෙන්න. කොහොමද යන්නේ දාණයට? දාණයට යන්නේ මොනවහරි තමන් දානෝපකරණයක් සකස් කරගෙන. එක්ක බාටිකක් උයාගෙන එක්ක වෑංජනයක් හදාගෙන එහෙම තමයි දානෙ ගෙදර යන්නේ. ස්වාමීන් වහන්සේලා වඩින කලින් යන්නේ ගිහිල්ලා බුද්ධ පූජාව සූදානම් කළා. ඒවට තමන් අත ගහනවා. නමුත් දැන් අපේ සමහරැත්තන්ගේ මේක වෙනස් වෙලා නේද? දැන් දානෙ ගෙදර යන්නේ කොයි වෙලාවටද? දාන ඉවර වෙන කිට්ටුව නේද? ස්වාමීන් වහන්සේලා බණ කියලා ඉවර වෙන කිට්ටුවට තමයි සමහර අය යන්නේ. පින්න පින්න අපි දානෙ ගෙදර කල් තියා ගිහිල්ලා අපි ඒවට සම්බන්ධ වෙන්න ඕන. හරිය වටිනා පින්කම් මේවා. ඇතැම් විට දාණයට සල්ලි වියදම් කරපු අයට වඩා නිසංස ඒ දානයේ දෙස බලලා හිත පහදවා ගන්න කෙනාට කුසල ඇති කර ගන්න පුළුවන්. ඒකට හොඳ උදාහරණ ධර්මයේ තියෙනවා. විමාන වස්තු කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ විවේක අවස්ථාවන්වලදී උන්වහන්සේ දිව්‍ය ලෝකේ වැඩම කරනවා. වැඩම කළේ දෙවරුණු දෙක සාකච්ඡා කරනවා කොයි වගේ පින්දහම කළද දිව්‍ය ලෝකේ ඉපදලා ඉන්නේ කියලා. එතකොට සමහර දිව්‍ය ලෝකවල මහා දිව්‍ය විමානවල සමහර පුද්ගලයන් ඉන්නවා. සමහර දිව්‍ය විමානවල කුඩා දිව්‍ය විමානවල අඩු සම්පත්තියෙන් ඉන්න දෙවරු ඉන්නවා. ඇතැම් විට මොගලන් හාමුදුරුවෝ අහනකොට සමහරට අර කුඩා දිව්‍ය ලෝකවල ඉන්නේ දන් දීපු අය, දන් දීපු රජවරු. දානයේදී වේදම් කරපු රජතුමා කුඩා දිව්‍ය ලෝකයක කුඩා සම්පත්තියෙන් මෙන් ඉන්නවා. ඒ දානය සකස් කරපු මිල මුදල් වේදම් නොකර ඒකට සහභාගි වෙච්ච සදහසිතින් අනුමෝදන් වෙච්ච එයාගේ සේවකයන් ඉපදිලා තියෙන කොහෙද? ඊට වඩා ඉහළ දිවි ලෝකවල. එයාගෙන් කිසිදු දෙයක් වේදන් වෙලා නැහැ. ශ්‍රද්ධාවෙන් හිත පහදවාගෙන ඒ සඳහා යොමු වීම විතරයි කරලා තියෙන්නේ. ඒ නිසා පින්තුනි වැඩිපුර සල්ලි වේදන් කරලා දන් දුන්නට සල්ලි වේදන් කරන ප්‍රමාණය අනුව ආනිසංස ලැබෙන්නේ නැහැ. ආනිසංස ලැබෙන්නේ තමන් ඒ සඳහා කොයි තරම් හිත පහදවා ගත්තද? කොයි තරම් හිතේ ප්‍රසාදයක් ඇති කරගත්තද? කොයි තරම් තමන් ඒකට මහන්සි වුණාද කියන කාරණය මතයි ආනිසංස සැලසෙන්නේ. ඒ නිසා අපට එදිනෙදා ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කළා, අසරණයට සලකලා, ඒ වගේම තමන්ගේ නිවසින් වැඩිහිටි අම්මට තාත්තට සලකලා අපට පින්දහම් කරගන්න පුළුවන්. සුගතිගාමි වෙනවා පින්දහම් අපට කරගන්න පුළුවන්. ඒ නිසා පින්තුණි අවස්ථාම් මගේ හැරගන්න එපා. මොකද ඒකට හේතුව පින්තුණි අපිට මේ ලැබුණා වූ මේ සුගතිය, මේ මනුසාත්ම භාවය කියන සුගතිය අපට අහිමි වුණොත් පින්තුණි මිනිස් ආත්ම භාවයෙන් පහලට අපි ගියොත් අපිට පින්තුණි හුඟක් කලකටයි මේ වගේ ස්ථානයක් ලැබෙන්නේ නැහැ. ඒක සමහර කෙනෙකුට විශ්වාස කරන්නත් බැරි වෙන පුළුවන්. නමුත් පින්තුණි ටිකක් හරි අපට ඒකට ඉඟියක් ලැබෙනවා. සමහරට අපේ මියගිය ඥාතීන් ඇවිල්ලා පින් ඉල්ලනකොට තමයි මතක් වෙන්නේ. ඇතැම් විට මිය ගිහපු අය ජීවත් ඉන්නට කරදර කරනවා ඇවිල්ලා. කරදර කරනවා තමන් මේ වගේ දුක් ඇති ස්ථානයක ඉනවා තමන්ට කුසල් දහම් කළා පින්කම් කළා පින් අනුමෝදන් කරන්න කියලා. ඇතැම් විට ජීවත් ඉන්න කාලේ මේව හිතුනේ නැහැ ඇත්තට. නමුත් පස්සේ තමයි පින්තුනේ මේ දුක තේරෙන්නේ ඇයට. ඒ නිසා පින්තුනේ හිතන්න එපා මනුස්ස ලෝකේ විතරයි මේ ලෝකේ තියෙන්නේ කියලා. අපට නොපෙනෙන ලෝකයක් තියෙනවා. ඉතාම දීර්ඝ කාලිනව දුක් විඳින සත්ව ආත්ම භව මේ විශ්වයේ තියෙනවා. ඒකද විද්‍යාවන තොප්පු කළා තියෙන්නේ. ඒ නිසා පින්තුනි මෙලව මේ ජීවත් වෙන කුඩා කාලයේදී ඉතාම සීමිත කාලයේදී කුඩා කුඩා දේවල් නිසා තමන්ගේ දරුවෝ ටික නිසා
गेदुरादी निसा एवागे मैं याम याम द्याक विना सुलु द्याक निसा अपे कुसलेट बाधा करगाने पा अकुसल करगाने टे पा सासरेट हानि करगाने टे पा मियात्म भावे कोई तरां तमांट आवासी सिदुनात का मन्ने तमांट मरने पासे सुगत्यात निमेनोना एनिसा ये संदा तमां नितरम हितम हेवान्न नितरम सासर स्वभावे अवबोध करगान्न नितर बुधु बनहान्न अहल मे सासर स्वभावे तेरुंगान्न දැන් සමහර අය ජීවත් වෙලින කාලයේදී ඉතාලම මිල මුදල් සහිත විඩ කඩන් වලට හිමිකරුවන් වශයෙන් ජීවත් වෙනවා. ඇතැම් විට පින්න තුනේ මිය ගියාට පස්සේ හුඟක් හාමුදුරුව වෙලා හුඟක් ගුණ කතන කරනවා. සමහර අය මිය ගියාම සමහර අයගේ ඥාතීන් කියනවා අපට හාමුදුරුව 25 නමක් ඕන 40 නමක් ඕන ආදී වශයෙන් මේ අවසන් කටයුතු වලට ස්වාමීන් වහන්සේලා ඕනේ කියලා කියනවා. නේද? ඒකෙන් තමයි අපේ ගෞරවය අපි සමාජයට ඉදිරිපත් කරන්නේ. පින්නතුනි මිය ගියාම හුඟා කාඳුර නාවට කමන්නේ නැහැ. එක හාමුදුර කෙනෙක් ආවත් කමන්නේ නැහැ. හාමුදුර කෙනෙක් නාවත් කමන්නේ නැහැ. මිය ගියාට පස්සේ අපි සුගතිගාමී වෙනවා නම් පින්නතුනි අපට ගැටලුවක් නැහැ. ඒ සඳහා තමන් වැඩ කටයුතු දෙක සලසාගෙන හිටියේ නම් තමන්ට ගැටලුවක් නැහැ. එහෙම නැතුව පින්නතුනි අපි මිය ගිය ගමම්ම අපි ඉපදෙන්නේ දුගතියක නම් හාමුදුරුවෝ සිය නමක් වඩම්මලා ඒ සිය නමකගෙම්ම ගුණ කතන ඇහුවත් ප්‍රතිඵලයක් තියනවද? මේ ගුණ කතන කරනකොට මෙයා කොහෙද ඉන්නේ? මේ ඇතැමිට දුගතියක ඉන්නේ. ඒ නිසා පින්තුනේ කෙනෙක් මිය යන ආකාරය හෝ කෙනෙක්ගේ අවසාන කටයුතු සිදු කරන ආකාරය දෙස බලලා කෙනෙක් ගැන අපට නිගමනයකට එන්න බෑ. ඒ නිසා මේක අපට ධර්මානුකූලවමයි මේ ගැන හිතන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා බුදුහාරෝ නිතරම දේශනා කරේ කුසලස්සෝක සම්බදා කුසල කරන්න. ඇයි එහෙම දේශනා කළේ පින්තුනේ සසර ස්වභාවය මේක නිසා. මෙතන මා මේ සූත්‍රයත් එක්කම මේකටම සම්බන්ධ නිසාම තවත් වැදගත් කාරණයක් දේශනා කරනවා. වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ ඉන්න පුද්ගලයන් කොටස් හතරකට බෙදලා දක්වලා තියෙනවා. මහා කම්ම විභංග කියලා සූත්‍රයක් තියෙනවා. महा काम विभांग के नमे सूत्रे अतुलत नो खरुनु हातरा में हातरे हम्मा के नेक महोदर तेरुंगा तितु खारनाटिका पुदुहारु संदहां करना मेलो के मी अनाये गे कोटा सातरा ग्याना एका पीड़ी साक्षी नमा जीवा त्रिन्न काले दे अकुसल करना प्राणगाते सोरकाम किरे मादे दासवे दाकुसल में आकरना अकुसल कर ला මියා මිය යනවා මිය ගිහිල්ලා ඉපදෙන්නේ කොහෙද අකුසල කරලා ඉපදෙන්නේ කොහෙද මෙයා මෙයා දුගතියේ ඉපදෙනවා ඔන්න පළවෙනි කණ්ඩායම දෙවෙනි පිරිස තමයි අර වගේම ප්‍රාණඝාත ආදී අකුසල කරනවා අකුසල කරලා මිය යනවා මිය ගිහිල්ලා ඉපදෙන්නේ කොහෙද මිය ගිහිල්ලා ඉපදෙන්නේ සුගතිය යා දුගතිගාමි වෙන්නේ නැහැ ඒ දෙවෙනි කණ්ඩායම ඊළඟ කණ්ඩායම තමයි එයා කුසල් දහම් කරනවා ප්‍රාණඝාතයෙන් වැළකෙනවා සොරකම් කිරීමෙන් වැළකෙනවා කාමයේ වරදවා හැසිරීමෙන් වැළකෙනවා සම්මා දෘෂ්ටියෙන් ඉන්නවා සම්මා දෘෂ්ටියෙන් ඉන්නවා කුසල කරන්නේ මෙයා කුසල කරපු කෙනා මිය යනවා ඒ මිය යන කෙනා කොහෙද උපදින්නේ එයා සුගතියේ උපදිනවා ඒ වගේම කණ්ඩායමක් ඉනෝ හතරෙනි කණ්ඩායම කොහොමද අර තුන්වෙනි පිරිස වගේම කුසල කරනවා ප්‍රාණඝාතයෙන් වැළකෙනවා සොරකම් කිරීමෙන් වැළකෙනවා සම්මා දිට්ඨියෙන් ඉන්නවා ඉඳලා මිය යනවා මිය ගිහිලි ඉපදින කොහෙද මිය ගිහිලි ඉපදින කොහෙද ඈ ඉපදෙන්නේ දුගතියේ ඉපදින කොහෙද ඉපදෙන්නේ දුගතියේ මිනිස් ආත්ම භාවයට පහළ ස්ථානවල. ඇතැමිට මේ පින්නතුන් ලොකු ප්‍රශ්නයක් නේ. සමහර අය ඉන්නවා පින්නතුනි දන් දීපු අය. උඟා සාංගික දානමේ පින්කම් එහෙම කරපු අය. මිය ගිහින් ඉපදෙන්නේ කොහෙද? ඉපදෙන්නේ දුගතියේ. හොඳට මතක තියාගන්න. ඒකෙන් කියන්නේ හැම දිනෙකම දුගතිගාමි වෙනවා කියලා පින්කම් කරන අය. ලෝකේ ඉන්න පුද්ගලයන් පිරිස කොටස් හතරකට බෙදලා බුදුහාරු දක්වලා තියෙනවා.
එකට හේතුත් පස්සේ සඳහන් කරනවා ඒකත් මතක තියාගන්න පළවෙනි කණ්ඩායම කොහොමද අකුසල කළ දුගතිගාමි වෙන අය ඒක අපිට ගැටලුවක් නේ අපි දැනටම දන්නවනේ ඒක නේද දෙවෙනි කණ්ඩායම තමයි අකුසල කරලා සුගතිගාමි වෙන අය ඊළඟ කණ්ඩායම තමයි කුසල කරලා සුගතිගාමි වෙන අය හතරවෙනි කණ්ඩායම තමයි කුසල කරලා දුගතිගාමි වෙන අය බුදුහාමුදුරුවෝ ඊළඟට මේ සඳහා හේතුත් කියනවා මොනවද හේතු අර අයහපත් දේවල් කරලා අකුසල කරලා දුගතිගාමි වෙන්නේ කොහොමද එයා මුල් කාලයේ අකුසල කළා අපට ඇතැමිට මුණ ගැහෙන කාලෙදිත් එයා අකුසල කරන්නේ ඒ විතරක් නෙවෙයි එයා මරණාසන්න කාලයේ තර අකුසල ටික කර කර ඉඳලා තමයි එයා මරණයට පත් වෙන්නේ ඒ නිසා තමයි එයා දුගතිගාමි වෙන්නේ एक खंडायमक एक खंडायम देवनी खंडायम तमाई अकुशल करला सुगति गामी विनाय एआई पीनतु ने तमिट अपट मुन गहन काले आई वेरदि वेड करपुआय प्राणघात आदि आदि तमिट करन्न नति नमुत या मूल काले हुंगा पिंदहम करपुआय जीवित अंतिम काले दि हुंगा पिंदहम करगिन तमाई मी यान्नी देन अपि कीमु देन अंगुलिमाला हामदुरु वगे आई दक्काम केनेकुट हितन पुलुवान अरे मिनी मरण काले दक्का नन कियाई धर्मे टिकाने के अनिवार्य में दुगतिगामी वेना दुगतिगामी उनाद अंगुलमाल आंध्र दुगतिगामी सुगतिगामी वे सत्र गमनमन पत्कल अकुशल अपयाति अड़पाड़ सिद्ध उना अपि अनिवार्य में दुगतिगामी वेना के लिए अपेट सुगतिगामी नवस्थावती नो जीवित अवसान काले पिंड हम कि आने संसाई यह सुगति गामी वे लंगट पिंड तीन हतरणी खंडायम हतरणी खंडायम को कुशल करला दुगति गामी वेनाय एक वेन्ने समहरा इनो पिंड हम करनाय नमोत मूल काले वा काकुशाल करपुआया तमीट प्राण गाता व्याकुशाल आनंद कर्म हेम करपुआया ඇතැම්මිට එයයි ජීවිතයේ අන්තිම කාලයේ තර වගේ මකුසල දහම් කරනවා අන්න ඒ නිසා ඒ තැනැත්තා මිය ගිහිලා දුගති ගාමී වෙන්නේ හොඳම උදාහරණය තමයි අජාසත් රජතුමා අජාසත් රජතුමා කියලා කියන්නේ පින්නතුනි බුදුහාඳුරන් කාලේ හිටිය ඉතාම ශ්‍රද්ධාවන්ත ගිහි කෙනා රජවරුන්ගෙන් වැඩිපුරම ශ්‍රද්ධාව තිබුණ ඔහුට නමුත් ඔහුගේ අතින් ආයේ නිවැරදි කරන්න බැරි වරදක් සිද්ධ වුණා. ඒ නිසා අදත් මේ අපි බණහන මොහොතේ අරතරම් පින්කම් කරපු අජාසත් දුගතිගාමීව දුක් විඳිනවා. ඒ නිසා පින්තුණිය තැමිර කුසල් දහම කළත් අපි අතින් ලොකු අඩුපාඩු සිදු වෙලා තියෙනම් අපිට දුගතිගාමී වෙන්නට අවස්ථාව තියෙනවා අවකාශ තියෙනවා. ඒ නිසා ඒගෙනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. බෙහෙර විහාරස්ථාන ඇසුරු කරාය කියලාම අපි සුගතිගාමී වෙනවයි කියලා කරුණක් නැහැ. ඒ වගේම වෙනත් ආගම්වල ඉන්න අය ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි. ඒ අපාගත වෙනවයි කියලා එහෙම සිද්ධාන්තයක්වත් නැහැ. ඒ කට්ටියත් ඇතැමිට සම්මාදිටියට ඇවිල්ලා දාන ආදී පින්දහම් කළ සුගතිගාමි වෙන්නට ඒ කටියට අවස්ථාව තියෙනවා. ඒ නිසා පින්තුනි නිතරම අකුසලෙන් මිදෙන්න කුසල දහම් කරන්න තුන්වෙනි අනුශාසනාව තමයි සචිත්ත පරියෝදපන. චිත්ත සංවර කරගන්න. මේක තමයි පින්නතුනි බුදුදහමෙහි වටිනා අනුශාසනය. අපි කොච්චර අකුසලෙන් මිදලා හිටියත් කොයිතරම් අපි කුසල් දහම් කළත් පින්නතුනි අපිට කනගාටුවක් ඇති වෙච්ච අවස්ථාවේදී අපි හඬනව වැළපෙනවා. දැන් බලන්න අපි කියමු හොඳට අපේ දායක මහතුරු ඉන්නවා හොඳට පින් දහම් කරන අය. ඊයේ ගැතෙමිට දූ දරුවන් මිය ගියාම ළඟම ඥාතියෙක් වියෝ වුණාම එයා කොහොමද? එයා හඬනව නේද? හඬනව වැළපෙනවා. මොකද ඒ වෙලාවේදී අපි මුලා වෙනවා.
අපි දන් දුනට අපි අකුසලෙ මිදුනට අපි හරියට ධර්ම වේද ඇවිල්ලා නැහැ ඒක එකෙන් පේන්නේ. එනිසා පින්නතුනි අපි අපේ ඥාතීන්ගේ වියෝවලදී අපි හඬනවා. අපේ ඥාතීන් ලොකු අනතුරුවකට පත් වුනාම ලෙඩ දුක් හැදුනාම අපි හඬනවා. ඒ හඬනකොට පින්නතුනි මොකද්ද? පින්කම් කරපු කෙනත් හඬනවා, පින්කම් නොකරපු කෙනත් හඬනවා. ඇඬීමේ වෙනසක් නැහැ. එතකොට අපි අඬනකොට මොකද වෙන්නේ? අපේ ඥාතීන් එනවා අපි හමු වෙන්න. අපි ඔබ බලන්න. ඇවිල්ලා මොකද කියන්නේ? මේ ඥාතීන් කියනවා අඬන්න එපා හිත හදාගන්න. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ මැරෙනවායි කියලා කියලා. ඒ ආපට අනුශාසනා කරනවා අපේ හිත හදන්න. අපි ඉතින් කොහොම හරි හිත හදාගෙන ඉන්නවා. නමුත් අඬනවා. ඊට පස්සේ වෙනතුනි අපට කවදා හරි දවසක අපට අනුශාසනා කරපු අයගේ ගෙදර මරණයක් වුණා මොකද වෙන්නේ? අපිත් යනවා ඒගොල්ලන්ගේ ගෙදරනේ. යනකොට එයාත් අඬන ඉන්නව අර වගේම. අපි මොකද කරන්නේ? අර යා අපිට කියපු බණ ටික අපි යාට එහෙමම කියනවා. අඬන්න එපා. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවනේ මෙහෙම හිත හදාගෙන ඉන්නේ කියලා. දෙගොල්ලම අඬනවා. ඇයි මේකට හේතුව? මේකට හේතුව පින්නසුනි අපි හරියට අර සචිත්ත පරියෝදපණන් කියන සිත සංවර කිරීමේ මට්ටමට අපි ඇවිල්ලා නැහැ. එතකොට දුක ඇති වෙන්නේ කොහොමද පින්නතුනි? යම් කිසි දෙයක් අපි ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලින් බාහිරින් ගන්නකොට ඒ ගන්න මොහොතේ අපි අයෝනිසෝ මනසිකාරයෙන් නම් හිටියේ අසීයෙන් නම් හිටියේ අන්නේ අවස්ථාවේදී දුක හට ගන්නවා. දැන් අපි කියමු මෙතන මෙහෙම බනහනකොට කවුරු හරි ඇවිල්ලා කියනවා අන්න ඔබගේ අහවලා ලොකු අනතුරකට පත් වුණායි කියලා. දැන් මොකද්ද මේ වෙන්නේ? අපි එක දැක්කද? අපි දැක්කේ නෑ. මෙතෙන්දි මොකද්ද සංවේදී වුණේ අපේ? අපේ මේ කන පොඩ්ඩක් සංවේදී වුණා. කන සංවේදී වෙච්ච ගමම මොකද වෙන්නේ අපට? මේ බනහද්දිම අපි නැගිටලා දුවනවා. ඇතැම්මිට ගිහිල්ලා බලනකොට මොකද? මේ කියපු කෙනා නෙවෙයි වෙන කෙනෙක් ඇතැම්මිට. මේ ශබ්දය ඇහෙද්දී පින්නතුනි මේ මොහොතේ හරියට සිහි පිහිටුවාගෙන ඉන්න පුළුවන් වුණා නම් ඇතැම්මිට තමා මේ ආරංචි ආපු ගේනම තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. නමුත් මේ කලබලයේ මේ දුක අපට එන්නේ නැහැ මේ අවස්ථාවේදී. මේකට හොඳම උදාහරණයක් පින්නතුනි තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා බන්දුල මල්ලිකාව කියලා කාන්තාවක්. බන්දුල මල්ලිකාව කියලා කියන්නේ පින්නතුනි බන්දුල සේනාපතියාගේ භාර්යාව, ස්වාමි දියණිය. බන්දුල සේනාපතියා කියලා කියන්නේ ඒ කාලේ හිටිය රටේ රජතුමාගේ හමුදාපතිවරයා. දිනක් මේ මල්ලිකාව ස්වාමීන් වහන්සේලාට දානය බෙදමින් හිටියා. දානය බෙදමින් ඉන්නකොට පින්නතුනි එක්තරා කෙනෙක් ඇවිල්ලා ලියුම් කඩදාසි කෑල්ලක් මෙයාට දුන්නා. මල්ලිකාව මොකද කළේ? ලියුම දිගහැරලා කියෙව්වා, බැලුවා, කියවලා ඒකත් නැවත ගුලි කරගෙන ඒකත් ඉනේ තියාගෙන ස්වාමීන් වහන්සේලාට දානය බෙදමින් හිටියා. මෙහෙම දානය බෙදමින් ඉන්න අවස්ථාවේදී ඒ මාලිගාවෙහි සේවිකාවක් අතින් භාජනයක් බිම වැටිලා කුඩු වුණා. දැන් දානයක් වෙලා විදිහ භාජනයක් එහෙම කුඩු වුණොත් මොකද වෙන්නේ අපට? අර දානේ තියන ආනිසංසයෙන් භාගයක් මඩු වෙනවනේ. හිත අර පිළිබඳව යොමු වෙලා ඉතින් අර භාජනය කුඩු වෙච්ච කෙනාටත් බැනලා අර ආනිසංස අඩු කරගන්නවා අපි. එතකොට ස්වාමීන් වහන්සේ කෙනෙක් මේක දැකලා කියනවා මල්ලිකාව කනගාටු වෙන්න එපා, භාජනය කුඩු නැහැ කියලා. ඉතින් ওই බින්දෙන භාජන වල ඔහොම තමයි කියලා. එතකොට මල්ලිකාව අර ස්වාමීන් වහන්සේට අර ලියුම පෙන්නවා. ලියුම පෙන්නලා කියනවා ස්වාමීනි මම මේ භාජනය කුඩු නැඩ කලබල වෙන කෙනෙක් නෙවෙයි. ඊට වඩා ලොකු අනතුරක් වෙලයි දැම්මට තියෙන්නේ. අනතුර මොකද්ද? මෙන්න මේ බන්දුල මල්ලිකාවගේ ස්වාමි පුරුෂයා බන්දුල සේනාපතියත් එයාට හිටිය පුත්තු ටික පුත්තු 16 දෙනා කියලා කියනවා. ඊට වඩා වැඩි කියලා සමහර තැන්වල කියනවා. ඒ දරුවෝ ටික ඔක්කොම යුද්ධෙට ගිහිල්ලා හිටියේ. ඒ හැම දෙනාම යුද්ධයේදී මිය ගියාය කියන ප්‍රවෘත්තියයි අර ලියුමේ තිබුණේ. ඒ ආරංචිය දැකලා ලියුමේ කියවල තමයි හිත හදාගෙන මේ ස්වාමින් වහන්සේලාට දානය බෙදමින් හිටියේ. එන්නතනේ අපට පුළුවන් දේ හැකියාව.
දරුවටි කොක්කම කෙසේ වෙතත් එකලමයේ හරි අඩුවන්නේ බයිසිකලයකින් හරි වැටුණා කියලා කිව්වා. දානයක් සිදු කරද්දී දම්බෙදන අවස්ථාවේදී මොකද වෙන්නේ? ස්වාමින් වහන්සේලාට පන්සලට වැඩම කළා තමයි දානය වළඳන්නේ. දානෙත් එතනින්ම අවසන්නේ නේද? මේ වගේ දෙයක් වුණොත් බලන්න පින්තුනට බඳුන මලිකා කොච්චර බුද්ධිමත්ද? අර ලියුම දැක්ක දැක්ක ගමම හේතුඵල ධම තේරුම් ගත්ත මේ ඇසට මේක යොමු වුණේ. එතකොට අර දුක් ටික ඔක්කොම ආවේ නැහැ. දරුවෝ ටික මිය ගිහපු කතාව හරි ස්වාමි පුරුෂයාත් මිය ගිහපු කතාව ඒක හැමමයි. ඒ අවසන් කටියද එහෙම කරනවා. ඒව නොකර ඉන්නේ නැහැ. නමුත් අර එන දුක් ටික ඔක්කොම නැති වුණා. මෙන්න මේක ඇපිනුතුන අපට දුක ඇති වෙන ක්‍රමය මේකයි. ඇතින් රූප දැකලා අපි දුක් වෙනවා. කනෙන් ශබ්ද අහලා දුක් වෙනවා. නාසයට අප්‍රසන්න ගන්ධයක් දැනුණාට පස්සේ ඒක ගැන හිතලා දුක් වෙනවා. සැපය කියලා කියන්නේ මොකද්ද? අරකෙම වෙනස් පැත්ත, අනිත් පැත්ත. ඇසට ලස්සන රූප දකිනකොට සතුට වෙනවා. කනට ලස්සන සින්දු අහනකොට සතුට වෙනවා. මෙන්න මේ දෙපෙළ දෙම පින්නතුනේ අපි මුලාවට පත් වෙලා ඉන්නේ. මේ ස්ථාන දෙකේදීම අපි අයනෝසය මනසිකාරයෙන් නම් ඉන්නේ. දෙකේදීම එන්නේ අපට දුකමයි එන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ලස්සන රූපයක් දැක්කම සතුටක් නේද කියලා. සතුටක් ලැබෙනවා තමයි. නමුත් පින්නතුනේ ඒක අපි ආසාවෙන් ග්‍රහණය කරගත්තොතින් අර ලස්සන රං කැබැල්ල දැකලා සතුට ඇති කරගත්තු එකේ කුමක් දාදීන වේ? අන්තිමට නින්දක් නැති වුණා නේද? ඔක්කොම අර තිමිච්ච සතුට නැති වුණා. ඒ නිසා පින්නතුනේ අපේ ඉන්ද්‍රිය වලින් මෙන්න මේ අරමුණු ගැනීමේදී අපට සිහියෙන් ඉන්න පුළුවන් නම් යෝනිසෝ මනසකාරයෙන් ඉන්න පුළුවන් නම් හේතුඵල ධම නුවණින් දකින්න පුළුවන් නම් අපට පින්නතුනේ මේ දුක් සමුදාය අපේ අභ්‍යන්තරට එන්නේ නැහැ. අපිට ඒ දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්. ඒ දුකෙන් නිදහස් වීමේ මාර්ගයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ තමයි පින්නතුනේ සිල්වත් වන්න, කය වචනේ සංවර කරගන්න. ඊළඟට ටිකෙන් ටික හරි භාවනා කළ හිත දිනු කරගෙන හිතේ සමාධිය ඇති කරගන්න. සමාධිගත සිතින් මේ ලෝකයේ දෙස නුවණින් දකින්න. අනිත්‍ය දුක් අනාත්ම කියන මේ යථාර්ථය නුවණින් තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීමෙන් විතරයි පින්නතුනේ අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ යථාර්ථය අපි යම්කිසි දවසක තේරුම් ගත්තනම් අපිට මේ බාහිරින් එන කිසිම දෙයක් දුකක් වෙන්නේ නැහැ. අපි වයසට යෑම හෝ ළඩවීම හෝ දූ දරුවන්ගේ වියෝයක් හෝ ඒ වගේම තමන්ට තියෙන වස්තුව ගේ දොර ඉඩ කඩන් අහිමි වීම හෝ මේ කිසිම දෙයක් තමන්ට දී ළඟට දුකක් වෙන්නේ නැහැ. මේ අවබෝධය ලබා නොගෙන අපි කොයිතරම් වස්තු සම්පත් ලබාගෙන කොයිතරම් හොඳ නිවසක කොයිතරම් හොඳ සේවක සේවිකාවක් නැතුව යාන වාහන සහිතව අපි ජීවත් වුණත් පින්නතුනේ අපිට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි හඬන්න වෙන තැනේදී හඬනවා. වැළපෙන තැන්වලදී වැළපෙනවා අපි. මහා මන්දිරවල ඉන්න අය හඬන්නේ ඒකයි. නමුත් දුගී පැල්පතක හිටියත් කිසියම් කෙනෙක් මේ අවබෝධය ලබා ගත්තනම් ඒ අවබෝධය ලබාගත්තු කෙනා හඬන්නේ නැහැ ජීවිතේ. ඔහුට හඬන කාරණා නැහැ. ඔහු තේරුම් අරගෙන තියෙන්නේ මේක. ඒ නිසා පින්නතුනන්නේ අවබෝධය කරා අපි යන්නට ඕන. ඒ අවබෝධය කරා යන ධමයක් තමයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. ඒ සඳහා අපි අකුසලෙන් මිදෙමු, කුසල කරමු. ටිකෙන් ටික හරි අපේ හිත සංවර කර ගැනීම සඳහා, සිත දමනය කර ගැනීම සඳහා අපි බණ භාවනාවට යොමු වෙමු. ඉතින් මේට වඩා අපි ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ පින්තුණු බොහෝ වේලාවක් ධර්ම ශ්‍රවණය කළා. අද අප අනුශාසනා සඳහා තෝරාගත්තේ අපට ඉතාම හුරු පුරුදු ගාථාවක්. මේ ගාථා ඇතුළත් වන්නේ ධම්මපදේ. ඒ වගේම අරුණවතී කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේත් මේ ගාථාව සඳහන් වෙනවා. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්බදා සචිත්ත පරියෝදපණං හේතං බුද්ධාන සාසනං. අයහපතින් මිදීමත් කුසල කිරීමත් සිත සංවර කර ගැනීමත් කියන මෙන්න මේ දහම් පාඩය ලෝකයේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි අපි මේ අහුවේ. ඉතින් අනුශාසනාව අහලා ඒ අනුව අපේ ජීවිත වඩ වඩාත් ආලෝකවත් කරගන්නට අපි උත්සාහ ගනිමු. අද මේ පිනතුන් අයාපත් කාලගුණයේ මැදේ හෝ මෙත්තන් බොහෝ දෙනෙක් පින්කමට සහභාගී වුණා. හැම දෙනෙක්ම බොහොම සතුටට පත්වන්න මේ සත්පුරුෂ පිරිසක් මේ පින්කමට සහභාගී වුණේ. වෙන පනත් වන නම් පින්නතුනේ
මේ වගේ වැස්සක් ඇස්සොත් මේච්චර බනහන් එන්නේ නැහැ කට්ටිය. දැන් කොළඹ පැත්තේ එම ওই යාන වාහන තියන අය වුණත් පොඩි වැහි පොඩක් ගිය ගම එන්නේ නැහැ. ඒ වාහන තියන අය. මේ පිනතුන් ආර්ථිකයෙන් එච්චර පොහසත් නොවුනත් ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාව තියෙන නිසා ශ්‍රද්ධාව හේතුවෙන් වැස්සෙම මේ පිනතුන් ඇවිල්ලා බණ ඇහුවා. මේක තමයි පිනතුන් අපේ ජීවිතේ වටිනාකම කියලා කියන්නේ. මේක තමයි අපි ජීවිතේට රැස් කරගන්නා වටිනාම දේ. වැස්සේ ඇවිල්ලා හෙවණින් නම් නෙවෙයි පිනතුන් වැස්සේ ඇවිල්ලා වැස්සෙම ඉඳගෙන තෙමි තෙමි ඉඳගෙන හරි අහන්න වටින බණ ධර්ම දේශනාවක් අපි අහන්නට ඕන. බුදු බණ ඇසීම පිනතුන් ඒ තරම් වටිනවා. ඒ නිසා ඒ වටිනාකම දන්න නිසා තමයි අපි මේ සදහවත් පිනතුන් දූ දරුවන් සමග ඇවිල්ලා මේ වගේ බණ ඇහුවේ ඉදිරියටත් මේ වගේ පින්කම් වලට සහභාගී වන්න මෙලෙස පිනතුනේ පින්කම් වලට සහභාගී වෙනවයි කියලා කියන්නේම තමන්ගේ ජීවිතයේ සතුට යහපත තමන් වැඩි කර ගැනීමක්. ඒ නිසා ඒ වෙනිතාම වටිනා පින්කමක් අද කළා. ඒ පින්කම සිදු කිරීමේදී මෑත්තන් අනුශාසනා කළ ගරු කඩියතු අහංගම සිරිසුමන ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයටත් මේ පින අනුමෝදන්ව උන්වහන්සේලාගේ ශාසනික ජීවිතය වඩ වඩාත්ම ආලෝකවත් වේවා කියලා අපි සාදුව කියලා ප්‍රාර්ථනා කරමු. මේ පින්කමට දායකත්වය දරමින් ජයරත්න ගුණසේකර මහත්මයා බලාපොරොත්තු වෙනවා. ඒ මහත්මයා ජීවත් වන ඒ භූමියේ මීට පෙර වාසය කර වාසය කොට මිය ගිය ඒ අත්ණ්ඩ පුණ්‍ය අනුමෝදනා කරන්ට. ඒ නිසා ඒ මහත්මයා සතුටට පත්වන්න මෙවැනි හොඳ පින්කමකට දායකත්වය උසුරලා ඒ අත්ණ්ඩ වෙනුවෙන් පින්කම සිදු කළා කියලා එනිසා එතුමා බලාපොරොත්තු වන මිය ගිය මහත්මිය මේ පින් අනුමෝදන්ව සුවපත් වේවා කියලා කවුරු සාදෝ කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි පින්තුනි, මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඒ ජයරත්න ගුණසේකර මහත්මයා බලාපොරොත්තු වුණේ ඥාතිවරිය ඇතුළු පින්කමට සහභාගී වුණු මේ පින්තුන් නමින් මියගොස් පින් බලාපොරොත්තුවකින් යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලුම ඥාති මිත්‍රාහිද මේ පින් අනුමෝදන්ව එය හැමදෙනාම සසරින් සුවපත්ව අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතිව මියගේ ඥාතින්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මේ මේ කුසල කර්මයට අනුග්‍රහ දක්වලා දායකත්වය උසුලලා මියගිය ප්‍රේමවන්ත සෙල්ලේවා මහත්මයාට පුණ්‍ය ආනමෝදනා කරන්නට. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු මේ පින්කමේ අනිසංසයෙන් ප්‍රේමතිලක සෙල්ලේවා මහත්මයාටත් මේ පින් අනුමෝදන්ව මාගේ සසර ජීවිතය සුවපත් වේවා කියලා අපි සාදුව කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්තුනි, ඒ වගේම නිරස් කරගත් ආකුණි ධර්මයන් සම්යදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඒ හැම දෙනාගේම ආශිර්වාදයේ මේ අතට සැලසේවා. දෙවියන්ටත් උතුම් වූ නිවන් සුවයම මේ පුණ්‍ය ධර්මයන් තුළින් හේතු වාසනා වේවා කියලා සාදුව කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්තුනි, වාර්ෂිකව සිදු කරන වස් පින්කමට සමගාමීව අපවත් සීවදාල ගරු කටයුතු සීල රතන ලොකහාඳුන වහන්සේට පුණ්‍ය අනුමෝදනා කිරීම වස් සිදු කළා වූ කෘතවේදී පින්කමයි මේ අද දින පින්කමයි නිමාටපත් උනේ. ඒ නිසා හැම දිනෙකම සතුටට පත්වන්න අද අපි හොඳ පින්කමකට සහභාගී වුණා. අත හිත දුන්නා, බණ ඇහුවා. ඒ අහපු බණ මතකේ තියාගෙන හැකි පමණින් ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න අදිස්ථාන කරගන්නා ගමන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. සසර ජීවිතස් සුවපත්ව අවසන උතුම් මොණිවණින් සැනසෙත්වා කියලා සාදෝ කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
දිට්වා චිරං රක්ඛන්තු සංසදා අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ සත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිර්වාණ සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද දවසේදී මේ අත්තන්ට ඉතාම වටිනා වූ ධර්මානුශාසනාවක් පවත්වන්නට අපගේ ඒ ආරාධනාව ඉතාම කැමැත්තෙන් යුතුව බාර අරගෙන මේ අවස්ථාව සඳහා අපි වැඩම කරපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි නැවත වරක් ආශිර්වාද කිරීමක් සිදු කරමු. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ අපේ ධම්මගරු ස්වාමින් වහන්සේ ඉතාම ඒ කාර්ය බහුල ශාසනික සේවයක් සිදු කරන්ට දෙන්නේ. උන්වහන්සේ ටිකක් මෙවැනි ධර්මානුශාසනාවකට පින්කමකට සම්බන්ධ කරගන්න බොහොම අපහසු වෙලා තිබුණා. ඒ විශේෂයෙන් උන්වහන්සේ ඒ සතියේ දින කීපය තුළදීම තමන්ගේ ඒ රාජකාරිය ආදී කටයුතු සිද්ධ කරන අතරතුරේදී ඒ සතියන්ත දිනේදී සෙනසුරාදා දිනයන්දී උන්වහන්සේගේ තවත් අධ්‍යාපන කටයුතු සඳහා කාලය වෙන් කරනවා. ඉරිදා දවස තමයි උන්වහන්සේට තරමකට හෝ නිවාඩු පාඩුව තිබෙන දවසක් හැට නියමිත වෙලා තිබෙන්නේ. ඉතින් ඒ දවස අප කෙරෙහි බොහොම කැමැත්තෙන් නිතුව වෙන් කරලා දුරදහන ඉඳලා බොහොම කැමැත්තෙන් නිතුව මේ අවස්ථාවට වැඩම කරලා අපිට මේ ධර්මානුශාසනාව මෙයන්ට දේශනා කරන උන්වහන්සේ කටෝති සිද්ධ කරන්නට උන්වහන්සේට අපි ආශිර්වාද කරමු. අතිපූජනීය අපේ රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය සිංහල විශ්වකෝෂයේ සහකාර කතුරෝය වරයාණන් වහන්සේට කටයුතු කරන්ට දෙන උසගොඩ ධම්මගරු ස්වාමීන් වහන්සේට අපි ආශිර්වාද කරමු. උන්වහන්සේ සිදු කරන ඒ ශාසනික මෙහෙයන් තව තවත් හොඳින් නිදුක් නිරෝගී සුවයෙන් යුතුව සිද්ධ කරන්නට උන්වහන්සේට චිර ජීවනයම නිදුක් නිරෝගී සුවයම ලැබෙත්වා. උන්වහන්සේ බලාපොරොත්තු වන කටයුතු ඉතාම හොඳට සාර්ථක වන්නටත් ආශිර්වාදය ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් සාදුකාරයක් පවත්වන්නේ. හොඳයි පින්නතුනි, ඒ වගේම අද දවසේදී විශේෂයෙන්ම මේ පින්කම හා සම්බන්ධ වෙච්ච හැම දෙනාටම ඒ සංග්‍රහාදී කටයුතු පැවැත්වෙනවා. ඒ රසන්දනීය ඒ සුළු දීවර සමිතිය පින්නත් පිරිස ඒක රාශී වෙලා ඉතින් ඒ සඳහාත් අපේ පින්නත් පිරිස සම්බන්ධ වන්නට ඕනේ. ඒ වගේම ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරන්න තිබුණු ජයරත්න ගුණසේකර මහත්මයාණන් ප්‍රධානී පවුලේ පින්නත් හැම දිනාටමත් මේ උතුම් වූ පින්කමේ ශක්තියෙන් යහපතම වෙත්වා. විශේෂයෙන් බලාපොරොත්තු වුණේ පරලෝසපත් වුණු ඒ මෑණියන් වහන්සේට ඒ පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්න බලාපොරොත්තු වුණා. ඒ මෑණියන් වහන්සේ ඇතුළු පරලෝසපත් වුණු ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇතිව කවුරුත් නැවත වරක් සාදුකාරයක් පවත්වන්න. අද දවසේ මේ කටයුතු මෙතකින් අවසන් වෙනවා. හෙට සන්ධ්‍යා කාලය තුළදී විශේෂ ධර්මානුශාසනාවක් යුගාසන ධර්මානුශාසනාවක් පැවැත්වෙනවා. ඒ සඳහා වැඩමවනට යෙදෙන්නේ එරුවන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන මකුළුපත විජිත ගම්සේ ස්වාමින් වහන්සේත් එවගේ මුරුංගස්යායේ සද්ධා ජෝති ස්වාමින් වහන්සේත් කියන ඒ ස්වාමින් වහන්සේලා දෙනම හෙට සන්ධ්‍යා කාලය තුළදීත් විහාරස්ථානය හා සම්බන්ධ වෙමින් වඩ වඩාත් පින් සිද්ධ කරගනිමින් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනා වගේම මේ ඇත්තන්ගේ පරලොව ජීවිතයේ මෙලොව ජීවිතයේ වාසනාවන්ත කරගන්නා මෙන් කරුණාවෙන් නිතුව මතක් කරමින් අද දවසේ නියුතුම පින්කමේ කටයුතු මෙතකින් අවසන් කරනවා. පින්වත් හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.